අවංකව මට කියන්න දැන් මේ මේක රෙකෝඩ් කරන හින්දා නෙමෙයි මම ඔබතුමීව අවංකව අහන්නේ මොකද මේ ඔබතුමීගේ වචනේ රටේ ලෝකේ බොහෝ පිරිසක් විශ්වාස කරයි බිම යා වාඩි වෙන්නේ නැහැ බිම බයයි බිමට බයයි කියන්නේ මෙහෙම පඩියකින් බහින්නේ නැහැ ඒක හොඳයි ඒක හොඳයි හොඳට බිම වාඩි වෙනවා දැන් කකුල් දෙක දිග ඇරලා බිම වාඩි වෙනවා රෝගේ ඇතිවෙච්ච දවසේ ඉඳන් මේ වෙනකන් සිදු නොවෙච්ච දෙයක් දැන් සිද්ධ වෙනවා ඒ කියන්නේ මෙච්චර දවසක් ඇත්තටම බිම වාඩි වුණේ නැහැ මොකද අපි බිම නිදියන්න උත්සාහ කරායි අපි බිම වාඩි කරවගන්න ඒ බැ දැන් හොඳට කකුල් දෙක දිග ඇරලා බිම වාඩි වෙනවා ඒක නේද මුදෙවට විශ්වාසයක් තියෙනවද ඒ දේ සිද්ධු වෙන්නේ මේ රෝහලෙන් ලැබුණ ප්‍රතිකාරකින්ද ඒක මෙහෙදි කියලා මම විශ්වාස කරනවා ඊළඟ එක පඩි පෙළ යන්න අමාරුයි එයා පඩි පෙළට බයයි දැන් දින කිහිපයක් लोकेट की මට ඇවිදින්නත් පුළුවන් මගේ පොන්ත අමාරු තිබුණා මගේ ඔලෝකෙක්කම තිබුණා මං කැව්වේ දියවැඩියාව කැම එක අනාගතේ තව මාස 3යි අපට මේ විදිහට යන්න තියෙනවා මං ඉන්නේ ජර්මනි ජර්මනි ඔව් ඇත්තටම වාගේ YouTube එක බලලා තමයි මං තීරණය කරේ එන්න ආවට ගොඩාක් නැසීට 90ක් හොඳයි ඒ කියන්නේ අර හෙළවෙදක මේ රෝහලක් උනාට ඔබතුම කියන මේක ජාත්‍යන්තර මට්ටමට ගන්න පුළුවන් අයිබෝන් ධනුෂ් ලොක්ස් බලන හැමෝටම ඔබට මතක නම් මීට මාසයකට කලින් අපි මේ ස්ථානයේදීම ඔබට වැදගත් වැඩසටහනක් අරගෙන ආවා සියලට පාරම්පරික රෝහල පිළිබඳව රෝහල විවෘත කරා විවෘත වෙච්ච දවසේ සිදු කරපු පටිගත කිරීම මේ වැඩසටහන අපි ඔබට අරගෙන ආවා මීට මාසයකට කලින් මාසයක් එහෙමත් නැත්නම් දින 30ක් ගත වෙලා තිබෙනවා අද වෙද්දි රෝහලේ තත්ත්වය මොන වගේද මේ වෙද්දි එදා ඇතුල් කරපු රෝගීන් සුවපත් වෙලා ගිහිල්ලාද දැනටත් ප්‍රතිකාර ලබනවද ප්‍රතිකාර ලබන රෝගීන් මොන ගේ අදහසක්ද රෝහල ගැන දක්වන්නේ අපිට හිතුන කතා බහ කරන්න අපිට හිතුන රෝගීන්ගේ අදහස් දැනගන්න මෙතන වෙන ප්‍රතිකාර මෙතන සේවය මොන විදිහටද ඔබ දන්නවා මෙහි නිර්මාතෘ වෛද්‍ය රංජන් මොහන්දිරම් මහත්මයා එතුමාගේ අනුදැනුම යටතේ එතුමාගේ උපදෙස් යටතේ තමයි මෙතන සියලුම රෝගීන්ට ප්‍රතිකාර සිද්ධ වෙන්නේ ඉතින් එතුමත් එක්ක අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මුලින්ම අපි කතා කරමු මේ මාසයේ ඇතුළත මෙහි සුවපත් වුණු එහෙම නැත්නම් ප්‍රතිකාර ලබන රෝගීන්ගේ අදහස් योजना चोदना मोन वगे अभी गिहल कथा कर बलम अभी अंग्रोह अरे अब मतक नाम मे स्थान यदा रोहल विवृतकर रोहल विवृतक दिन तिहत अभी अद तुटगील रोहले नेवासिक प्रतिकार लबन रोगी समग कथाकर बलापुर वैद्य तो मापीट अवसर लबादी लीन सन्द अभी अदील कथाकर සියරට පාරම්පරික රෝහල මේ රෝහල හරි විශේෂයි අපි එදත් ඔබට කිව්වනේ කෑම බීම මේ සියලු දේවල් වලින් පටන් ගත්තම දාලා තියෙන නම් පවා හරි විශේෂයි දැන් මේ කාමර වලට කාමර අංක වෙනුවට තියෙන්නේ තව සුවිශේෂී නම් මං හිතන්නේ අපි කතාව ආරම්භ කරන්න නියමිත වෙලා තියෙන්නේ නෙල්ලි කියන කාමරේ ඒ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් දැන් නතර වෙලා සිටිනවා බොහෝ දෙනෙක් බොහෝ පිරිසක් මෙහි නතර වෙලා තිබෙනවා නතර වෙලා ඉඳගෙන ප්‍රතිකාර ලබනවා ඒ ප්‍රතිකාර වල සුවය ඒවත් ඒ වගේම රෝහලින් ලැබෙන සේවය මේ සියලු දේවල් පිළිබඳව කතා කරමු. අපි යන් ඉහළ මහල්ට. හරි අපි ඉහළ මහල්ලට ආවා අරලු බුලු නෙල්ලි. හරිම සුන්දරයි මේ ස්ථානයට ආවට පස්සේ වටපිටාව බලන්න පුළුවන්. හරි අපූර්ව දර්ශනයක් තියෙන. ඒත් එක්කම මේ නිදහස භුක්ති විඳින්න පුළුවන් මේ ස්ථානයෙන් ප්‍රතිකාර ලබන රෝගීන්ට. ඒ තරම් නිදහසක් තියෙන්නේ. අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෙල්ලි කියන කාමරයේ සිටින රෝගීන් සමග රෝගියා සමග අපි කතා කරලා බලමු. අයිබෝන් අපිට පුළුවන් ද පොඩි විස්තරයක් කතා බහ කරන්න? හරි. ඔන්න අපි ඇවිල්ලා කරදරයක් වුණා නම් මුලින්ම සමා වෙන්න ඕනේ. හැබැයි මේ දැන් රෝහල ආරම්භ කරලා දින 30ක්නේ ගත වෙලා තිබෙන්නේ මාසයක වගේ කාලයක්. ඉතින් අපිට හිතුණා මේ දින 30 ඇතුළත මෙතන ප්‍රතිකාර ලැබෙන රෝගීන් සමග පොඩ්ඩක් කතා බහ කරලා ඇත්තටම රෝහලේ තත්ත්වය මොන වගේද? ප්‍රතිකාරවල තත්ත්වය මොන වගේද? මෙන්න මේ දේවල් පිළිබඳව පොඩ්ඩක් රටේ ජනතාව දැනුවත් කරන්න. අපි කතා බහ කරමු. හරි. पारंपरिक रोहले प्रतिकार मातले
දැන් කොච්චර කාලයක් වෙනවද ප්‍රතිකාර ලබන්න පටන් අරන් නැත්තම් රෝහලේ නේවාසික ප්‍රතිකාර ගන්න අරන් මම මෙහෙට ඇවිල්ලා ආවේ මේ ගිය 19 වෙනිදා හ්ම් හ්ම් අදට දවස් 5ක් වෙනවා හ්ම් विश्वास මම දැන් මාස 3-4කට උඩදී මම මගේ කුසිය ඇවිල්ලා වඩු වැඩ වාලයක් ගන්න කියලා වාලි පාලි වැටුණා මාව. ඊට පස්සේ මේ මෙහෙන් බේක් කරගෙන හිටියා ඉතින් හොඳයි හොඳයි කියන තැන් වලට ගියා බේක් කරගෙන ඉන්න ගම තමයි මට මේක වුනේ. පස්සේ මාසලේ ස්ටිපෙල් එක ඉදා මැග්නට් කරලා දවස් 4කින් ටිකට් කැපුවා. ටිකට් කපලා මට ක්ලිනික් එකෙන්ද කිව්වා. ඊට පස්සේ ගෙදර යනකොට ඉතින් මට ඒක සුලියක් නැහැ. ඊට පස්සේ ඉතින් ඔය ගමේ ගොඩේ වෙද්දුන්ගෙන් හොඳයි හොඳ කියන තැඟුලින් ප්‍රතිකාර කරා. ඒ කරගෙන ඉන්න ගමන් තවත් ලොකු ස්ථාන දෙකකට ගියනම් කියන්න හොඳ නැහැ. දෙකකට ගියා. එක තැනක හිටියා මාසේ කාමාරක් හිටියා බෙහෙත් කරා. ඒ කියන්නේ නේවාසික ප්‍රතිකාර ලැබුවා මාසේ කාමාරක්. කාමාරක්. නෑදවල් දෙකේ. ඊට පස්සේ මට ඒක එතන හරි කියන තමන්ට තේරෙනවා තමන්ට දෙලේසියක් නැහැ කියන එක. ඔව්. ඊට පස්සේ ඉතින් දැන් ඔය අත් දෙකෙන් ටික ඔක්කොම ඔබතුමා ගාව තියාගෙන තමයි ඔබතුමා සියරට පාරම්පරික රෝහල විශ්වාස කරන්නේ. අදට ඇවිල්ලා දවස් 5යි. මට කෙලින්ම කියන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබතුමාට මේ වෙද්දි මොන වගේ සුවයක්ද දැනෙන්නේ? සුවයක් තියෙනවද නැත්නම් ආව විදිහමද කිසිම වෙනසක් නැද්ද? මොන වගේද මේ තියෙන ඔබතුමාගේ තිබ්බ රෝගී මට්ටම? සාමාන්‍යයෙන් මම එනකොට තිබුණා මට තද අමාරු තිබුණා කකුල් කැක්කුම තිබුණා කොන් දෙකක්ම තිබුණා. विश्वास නමුත් ඒක හොඳ නැතන කියන්නේ මේ කතනක් නේද දෙකම බල කරන්නේ මේ වෙද මාත්‍රෙන්ගේ නර්ගල මගේ වෙලාවද කියන්න මම දන්නේ නැහැ ඔව් ඔව් ඉතින් මම දැනට ඉතින් අnder දවස් 5ක් කරගෙන ඉතින් ප්‍රතිකාරකින් කරගෙන ඉන්නවා හිතේ විශ්වාසයක් තියෙන මොකද පළවෙනියෙන්ම මම 19 ඉඳලා ඉල්ල මගේ දුවත් එක්ක ආවේ ඇවිල්ලා මාත්‍යත් එක්ක කතා කරලා බලනකොට අපිට වංගම තේරුණා මෙතනින් සුව කරන්න පුළුවන් වේ කියන අදහස අපිට හැඟුණා. ඒ විශ්වාසය හිතට ඒ විශ්වාසය හිතට එන්න මේ රෝහලේ කාර්ය මණ්ඩලයේ වෛද්‍යතුමා ඇතුළු අපි ගත්තොත් එහෙම අපේ මේ මොහන්දිරම් වෛද්‍යතුමා ඇතුළු මේ සියලු කාර්ය මණ්ඩලයේ මොන විදියටද ඔබතුමන්ට සැලකුවේසයි විශ්වාසය ඇති කරේ කොහොමද? අවංකව මේගොල්ලෝ සේවය කරන අපිට ආරේ හරි ආදරෙන් හැමදේම කිසිම අඩුපාඩුවක් නැහැ. ඒ සම්පූර්ණ අංග සම්පූර්ණ කෑම බීම නැතිඳ මිටුනත් ඒ සියලු දේම අංග සම්පූර්ණ සපේනවා. प्रतिकार अवश्य මේ මම නෙවෙයි කියන්නේ මේ ඇවිල්ලා දවස් 5ක් ගතවලු ප්‍රතිකාර ගන්න මේ ඔබතුමා නම කිව්වේ මගේ නම සිරිපාල සිරිපාල මහත්තයා තමයි මේ විස්තර කියන්නේ අපි තව කතා කරන්න බලාපොරොත්තු වෙනවා බොහොම ස්තුතියි එහෙනම් ඔබතුමාට ඉක්මනටම නිරෝගී සුවය ලැබෙන්න ඕනේ අපි ගිහින් එන්න හරි සියලට පාරම්පරික රෝහල ඇත්තරම මං හිතන්නේ මේ ශාරීරික වගේම මානසිකවත් මිනිස්සුන්ට අවශ්‍ය සුවය ලබා දෙනවා කියලා හිතනවා මොකද මේ වගේ නිදහස් තැනක තියෙන්නේ මෙතන නම් බැලුවම හරි වටපිටාවම සුන්දරත්වය විඳින්න පුළුවන් හරි හොඳ වාතාශ්‍රයක් තියෙනවා හොඳට හුස්ම ගන්න පුළුවන් මං හිතන්නේ රෝගියෙක්ට ඇවිල්ලා නිදහසේ ඉන්න පුළුවන් තැනක් කියලා මට දැනෙනවා මට හිතෙනවා මේ ස්ථානයට ආවට පස්සේ රෝහලේ ඔබට මතක නම් මේ ස්ථානෙ ඉඳන් අපි රෝහල ආරම්භ කරපු දවසෙත් වෛද්‍යතුමත් එක්ක සාකච්ඡාවක් කරා මෙතන තමයි ප්‍රතිකාර
සිද්ධ වෙන තවත් සුවිශේෂී තනක් විශේෂයෙන්ම සම්බාහන කටයුතු වගේ දේවල් ආදී නොඑක් ප්‍රතිකාර විදි සිද්ධ වෙන සුවිශේෂී තනක් තමයි මේ ස්ථානයේ තියෙන්නේ අපි තවත් රෝගියෙක් සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා රෝගියාට කරදර නොකර මං හිතන්නේ දේවදාර මේ කාමරේ නම් කරලා තියෙන්නේ දේවදාර කියලා දේවදාර කාමරේ සින්න රෝගියත් සමග තමයි අපි මේ සාකච්ඡා කරන්න යන්නේ කරදරයක් නැත්නම් අපි එන්නද අපිට වචනයක් දෙකක් කතා කරන්න හරි මං හිතන්නේ මේ ඇත්තටම චුට්ටක් අපි දාගෙන හරි මට ඉස්සලම කියන්නකෝ ඔබතුමී නම මොකද්ද මගේ නම දමයන්ති කුමාරි හේරත් දමයන්ති දමයන්ති මහත්මිය දැන් ඔබතුමී විතරක් නෙවෙයි නේද මේ කාමරේ සිටින්නේ මගේ දරුවා තමා රෝගියා දරුවට ප්‍රතිකාර කරන්න තමයි ඇවිල්ලා ඉන්නේ හරි මට ආරංචි ලැබුණා ඒ විතර මං හිතන්නේ මේ වෙලාවේ දරුවා ප්‍රතිකාර සඳහා කාමරෙන් අරගෙන ගිහිල්ලා තිබෙනවා දැන් අම්මා ඉන්නවා අම්මත් එක්ක තමයි කතා කරන්න අවශ්‍ය වෙන්නේ දවස් කීයක් වෙනවද මේ ස්ථානෙ පැමිණලා අදට දවස් 12 දවස් 12 තමා අවි මේ 11 දරුවට මොන වගේ රෝගී මට්ටමක්ද තියෙන්නේ ඒ රෝගයෙන් කොච්චර කාලයක් දුක් විඳද ඒක අවුරුදු එක හැමාරෙන් විතර තමයි හැදුනේ මොළේට විස බීජයක් ගිහිල්ලා මොළේ උන හැදිලා දරුවගේ සංවර්ධනය තමයි පරක් වුනේ දැන් වයස කීයද දරුවා දැන් අවුරුදු 10යි අවුරුදු 10ක ළමෙක්ට තමයි මේ මෙන්නහිය සිද්ධ වුනේ අම්මා කෙනෙක් විදිහට එදා මොකද හිතුනේ හරි දුකයි හැමතැනම අරන් ගියා ඉතින් ලංකාවේ නොගියපු තැනක් නැතුව ඇති අනිවාර්යයෙන්ම නමුත් වෙනසක් වුනේ නැද්ද පොඩි පොඩි වෙනස්කම් සිද්ධ වුණා අපි හිතේ වයසත් එක්ක හරියයි කියලා නමුත් ඉතින් තාම හොඳ ප්‍රතිඵලයක් බලාගන්න බැරි වුණා ඇයි සියරට පාරම්පරික රෝහල ගැන විශ්වාසයක් තිබ්බේ එච්චර තැන් වලට ගිහිල්ලා සුවයක් නොතිබෙන්නේ ලැබෙන්නේ නැති වෙද්දි මේ ස්ථාන ගැන ඇයි එහෙම විශ්වාසයක් තිබ්බේ ඒ මේක මේ නාවෙන්ද ඔබතුමා සමග කරන YouTube එකේ මේ වැඩසටහන බලලා මට හිතුණා මේ මහත්තයාගේ අදහස් වලට පුළුවන් නම් කරනවා බැරි නම් යවනවා වගේ වචන ටිකක් ඉදිරියයි වගේ. ඒ වෛද්‍යතුමා බාරගත්තා දැන් එහෙම අපේ වැඩසටහන බලලා මේ ස්ථානෙට ආවට පස්සේ වෛද්‍යතුමා බාරගත්තද මේ අභියෝගය? ඊට පස්සේ මම 9 වෙනිදා උදේ අරගෙන ආවා. පල්ලෙකලිද ඊට පස්සේ බලලා මං කිව්වා මම ආවේ YouTube එක බලලා මෙහෙමයි කියලා ඊට පස්සේ චුට්ටක් බලලා හරි කමන්නේ අපි හැබැයි මෙහෙට ප්‍රතිකාර කරන්න මට පුළුවන් ඒ වුණාට මේ නවතින්න වෙනවා කියලා ඊට පස්සේ මම 10 වෙනිදා නෙවෙයි 11 වෙනිදා නවතින්න ආවා ඉතින් දැනට අර ඇත්තටම දැන් දින දින කීපයක් ගත වෙලා තිබෙනවා අවංකව මට කියන්න දැන් මේ මේක රෙකෝඩ් කරන හින්දා නෙමෙයි ඔබතුමී අවංකව අහන්නේ මොකද මේ ඔබතුමීගේ වචනේ රටේ ලෝකේ බොහෝ පිරිසක් විශ්වාස කරා දරුවට ඇත්තටම සුවයක් තියනවාද වෙනසක් තියනවාද මේ ඇත්තම කියන්න ඕනි මම බලාපොරොත්තු වෙන ලොකු වෙනසක් නැහැ නමුත් මට හිතෙනවා මේ මීට හරියයි කියලා මොකද දැනට බිම යා වාඩි වෙන්නේ බිම බයයි බිමට බයයි කියන්නේ මෙහෙම පඩියකින් බහින්නේ නැහැ ඒක හොඳයි ඒක හොඳයි හොඳට බිම වාඩි වෙනවා දැන් කකුල් දෙක දිගේ ඇරලා බිම වාඩි වෙනවා රෝගේ ඇතිවෙච්ච දවසේ ඉඳන් මේ වෙනකන් සිදු නොවෙච්ච දෙයක් දැන් සිද්ධ වෙනවා ඒ කියන්නේ මෙච්චර දවසක් ඇත්තටම බිම වාඩි වුණේ නැහැ මොකද අපි බිම නිදියන්න උත්සාහ කරායි අපි බිම වාඩි කරවගන්න ඒත් බැ දැන් හොඳට කකුල් දෙක දිගේ ඇරලා බිම වාඩි වෙනවා ඒක නුදුමෙ විශ්වාසයක් තියෙනවද ඒ දේ සිද්ධු වෙන්නේ මේ රෝහලෙන් ලැබුණ ප්‍රතිකාරකින්ද ඒක මෙහෙදි කියලා මම විශ්වාස කරනවා ඊළඟ එක පඩිපෙළ යන්න අමාරුයි එයා පඩිපෙළට බයයි දැන් දින කිහිපයක් තනියම හරි පඩිපෙළ යනවා බයින්න පුරුදුලා ඒකත් මම මෙහෙදි තමා ඒ කියන්නේ මේ දින 10 12ක් ඇතුළත මේ විච්ච වෙනස්කම් ටික ඒ දෙක ඉතිරි ඒවා මේට හරියයි කියලා මම විශ්වාස කරනවා මං හිතන්නේ අවුරුදු එකහමාරක් තුල තිබ්බ වෙන දැන් වෙන තැන් වලට ගිහිල්ලා ඔහොම පුංචි දෙයක්වත් දැනුනේ නැද්ද ඔබට මේට එහෙම අපි නේවාසිකව ප්‍රතිකාර කළේ නැහැ විටමින් වර්ග දීලා ස්නායු හදන්න කියලා තමයි කරේ ආයුර්වේද පැත්තට ගියෙත් නැහැ අතටම නමුත් දැන් මේ දින 10ක් 12ක් ඇතුළත ඒ වෙනස සිදු වෙනවා හිතේ මොනවගේ බලාපොරොත්තුවද දෙන්නේ මට හිතෙනවා ડોක්ටර් කිව්වා මාස 6ක් විතර යනකොට යම්මත්මකට सामान्य ඒක අපි විශ්වාස කරනවා නමුත් මට හිතෙනවා මාස 6ක් විතර යනකොට තමන්ගේ වැඩ ටික කරන්න
තත්ත්වයට හදලා දෙන්නේ. අම්මට කලින් හිටිය ළමයාම වෛද්‍යතුමා නැවත මාස 6ක් ඇතුළත ලබා දෙයි කියලා විශ්වාසයක් තියෙනවා. විශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසය උඩ තමයි ඉන්නේ නැන්නේ. ඒ වගේ විශ්වාස බලාපොරොත්තු තියාගෙන තමයි බොහෝ පිරිසක් මේ ස්ථානට එන්නේ. ඒ පිරිසත් එක්ක මෙහෙම කතා බහ කරන්නේ ඇත්තට මේ විශ්වාස වලට, මේ බලාපොරොත්තු වලට සාධාරණයක් ඉටු වෙනවද කියලා. කොහොමද රෝහලෙන් ලැබෙන පහසුකම් මේ සේවාව මොන විදිහට දැනෙන්නේ? ඒකනම් උපරිමයි. ඒ කෙටි කොටින්ම ගියොත් කෙටිම උපරිමයි. මොකද දැන් අම්මා කෙනෙක්ට ඔව් මම අහන්නත් ගියේ අම්මා කෙනෙක්ට දුවෙක්ව තියාගෙන බය නැතුව මෙතන ඉන්න පුළුවන්. ඇත්තටම මේ අපි දන්නේ නැහැ. මේ එනකොට මගේ මහත්තයා එක්කන් ආවෙත් නැහැ. මොකද යන්න ලොකු වැඩේ කේදුනේ. අපි ෆීල් එක ගෙනල්ලා අපිව බාරුවිලා යත් ඉතින් දවස් පහකින් වගේ නම් බලන්න. ඉතින් අපිට ලොකු විශ්වාසයක් හැදුනේ. ඇත්තටම මම නම් ඇත්තටම එන්න හිතුවේ මේ මෙතුමාගේ මේ වෛද්‍ය වේද මහත්මගේ හා ඔබතුමා සමග කරපු අර සංවාදයේ ඒ හඳ පෞරුෂය හා ඒ අර කියන වචන මට හිතෙනවා මේවා ඇත්තම වෙන්නේ නැති කියලා. ඒකයි ඒ විශ්වාසය තියෙනවා. විශ්වාසය උඩ තියෙන සමාවෙ. ඒ බලාපොරොත්තුව ඒ තියෙන පහසුකම් ටික තියෙන ප්‍රශ්නේ. අර නැවෙන්නේ නැහැ වගේ හිතනවා මට කියලා. කෙලින් කතා කරනවා කියලා හිතලා තමයි ආවේ. ඇත්තටම. රටේ අනිත් අයට මොන වගේ බලන් පණිවිඩයක්ද දෙන්න තියෙන්නේ? ඇවිල්ලා බලන්න කියලා තමයි කියන්න තියෙන්නේ හැමතැනම යනවනේ. දැන් අප මං හිතන්නේ මං විතරනේ අර එහා පැත්තේ මල්ලි කෙනෙක් ඉන්නවා කාමරේ. එයාත් කිව්වා මගේ අතින් අක්කේ මම YouTube එක බලලාවි කියලා. හැමෝම එහෙමනේ තව වැඩි දියුණු වෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ. දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හරි අපි ප්‍රාර්ථනා කරනවා ඉක්මනටම දරුවට බලලා සුව වෙලා සුව වෙන්න ඕනේ. සුව වෙච්ච දවසකට අපි මීට වැඩිය සතුටින් වැඩසටහනක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඔව් වෙන්න ඕනේ. ඊළඟට කාර්ය මණ්ඩලය ඇත්තටම හොඳයි. ඒක ඉස්සෙල්ලා ඇහුවනේ කියන්න බැරුණා. ගොඩක් හොඳයි මේ අපේ බබාට ගොඩ මන්ද මට නම් ගොඩක් උදව් කරන හැමෝම හොඳයි. ඔය දැන් පඩිපෙළ යන්නේ වෛද්‍යවරුද ඊළඟ අයද එහෙම කියලා ભેදයක් නැහැ. හැමෝම හොඳයි. හොඳයි මම ප්‍රාර්ථනා කරන්නේ වෛද්‍යතුමාගේ කටයුතු දියුණු වෙලා මේකත් ගොඩක් දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒත් එකම බබටත් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හරි මේ තමයි හිතේ ඇතිවෙන අවංක ප්‍රාර්ථනාව අවංක සිතුවිලි. ඉතින් මේ වගේ බොහෝ පිරිසක් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි තව කීප දෙනෙක් එක්ක කතා කරමු. වෙවිනි සුදන්දර ඔබතුමිට ආයුබෝවන්. ආයුබෝවන්. හරි මට මුලින්ම කියන්නක ඔබතුමගේ නම මොකද්ද? මගේ නම ඇන්ජලා ගොඩවයි. දැන් කොච්චර මේ දවස් කීයක් විතර වෙනවද ප්‍රතිකාර ගන්න ඇවිල්ලා? මම 7 වෙනිදාට ආවේ. ඔව්. ඉතින් 25 වෙනිදාට දවස් හතේ හත්ෙන් දැනේ මං ආවේ හත්ෙන් තමයි දැන් ආවේ හත්ෙන් තමයි මේ මම යන්නේ. හා හරි. දැන් ඔබතුමීට මොන වගේ රෝගී මට්ටමක්ද තිබුණේ මෙතන මේ රෝහලට ඇතුල් වෙන්න? රෝහලට ඇතුල් වෙන්න ඒ කියන්නේ මම හරි මට කැන්සර් එකක් තිබුණා. මේ කිහිල්ල යට තිබුණ කැන්සර් එකක්. ඉතින් ඒකට මම මේ මාරකම ගියා. ගිහිල්ලා මං කරේ නෑ අර බෝන් මැරුව එක තිබුණා කර මම ඒක කරේ නෑ. ඊට පස්සේ මම ඊට ගොඩාක් වෙද්දු ගාවට ගියා. මට එකක්වත් හරි ගියේ නෑ. ඒගොල්ලෝ නම් මම කියන්නේ නැහැ කවුද කියලා මම කියන්නේ නැහැ. ඉතින් මට ඊට පස්සේ මාව දැන් අවුරුදු කීයක් ඔබතුමේ මේ රෝගී මට්ටමේ දුක් විඳිනවද? අවුරුදු 3ක්. අවුරුදු 3ක්. ඔව්. දැන් ඔය අවුරුදු 3ට තැන් තැන් වලට ගියා සුවයක් ලැබුණ නැහැ කිව්වා. ඇයි මේ සියරට පාරම්පරික රෝහල විශ්වාස කරන්නේ ඔබතුමේ? කොහොමද එකපාරට විශ්වාස කරන්නේ? මට අලුත් රෝහලක්. ඔව් අලුත් රෝහලක්. ඒ වුණාට මට මේ පිට රටේ ඉන්නේ එක්කෙනෙක් තමයි මට කිව්වේ මේ තැන හොඳයි මෙතෙන්ට යන්න කියලා. ඉතින් ඒක තමයි මම මෙතෙන්ට ආවේ. දැන් මට ගොඩක් සනීපයි මට. ඇත්තටම සුවයක් තියෙනවා. ඔව් ඇත්ත. මම ගියේ ආයෙකට තාවේ වෝකර් එකකින්. අපි මේ රෙකෝඩ් කරන ඉඳ වීඩියෝ එකට ගේනව නෙවෙයි නේ? නෑ 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 වීඩියෝ එකට ගේ. වීඩියෝ එකට කියනා නෙවෙයි. මම මේ වෝකර් එකකින් ආවේ. දැන් මට ඇවිදින්නත් පුළුවන්. මගේ පොන්ත අමාරුව තිබුණා. මගේ උඩෝක එක්කම තිබුණා. මේ අත් කැක්කුම් තිබුණා. දැන් මට ගොඩාක් දුරට මට සනීපයක් තියෙනවා. දැන් මේ සුවේ ලබා දෙන අපේ වෛද්‍ය මොහොන්දර මේ වෛද්‍යතුමා ගැන මොන වගේ දෙයක්ද කියන්නේ? කියන්නේ යාගේ අත්ගුණේ ගොඩක් හොඳයි කියලා. ගොඩක් අත්ගුණේ තමයි යාගේ තියෙන්නේ. අර තෙල්ලිව ගා ඔක්කොම ගොඩක් හොඳයි. ඒ වගේම ඉන්නේ ડોක්ටර්ස්ලා ඉන්නේ කාර්යවල ඒගොල්ලෝ ඔක්කොම ගොඩක් හොඳ කට්ටිය. විතර මේ පේෂන්ට්ස්ලාට සලකන කට්ටිය. ඉතින් මට මේ මෙතන හරි ආස යන්නත් ආසනයක් කොටින්ම මේ. මම ඇත්තටම ඇහුවා තාව දවසින් නම් මේ වෙනකම් පොඩි හිතරදීමක්වත් ඇති වුනේ නැද්ද? නෑ නෑ මොනවාක්වත් මට විදිල්ල මොනක්වත් නෑ. එහෙම හිතරෙදුන්නේ නෑ. කිසිම දෙයකට දුකක් ඇති වුනේ නෑ. දුක ඇති වුනේ නෑ. මම සන්තෝෂයෙන් හම් හිටියේ.
හරිම ආසයි තවත් ඉන්න ඉතින් ඉතින් මම 25 වෙනිදා තමයි මම මේ යන්නේ වේදවත් එක්ක දැන් මට හොඳයි කියලා ඉතින් එයාගේ ගොඩාක් මේ අද්භූතයි තමයි ගොඩක්ම තියෙන්නේ දැන් මේක ඇත්තටම පුදුමයක් වගේ නේ ඔබතුමිය අවුරුදු 3ක් තිස්සේ රෝගයෙන් දුක් විඳිනවා බොහෝ තැන් වලට යන වසුවේක් ලැබෙන්නේ දවස් 7ක් ඇතුළත මේ සුවය ඔබතුමියට ලබා දෙනවා ඔබතුමා අතට වැඩි නේ ඔව් ඒ දවස් ගන්න ඇතුළත මේ සුවය ලබා දෙනවා මේ ඇත්තටම මේක මට ගොඩක්ම අර ඇවිදින්න බැරි එකනේ මට තිබුණේ දැන් ගෙදරදී මට මම මේ වෝකර් එක නැතුව මට ඇවිදින්න බෑ දැන් මට පුළුවන් ඉතින් ඇවිදින්න දැන් ප්‍රශ්නයක් නෑ නෑ ඒක ප්‍රශ්නයක් නෑ හිතේ විශ්වාසය තියෙනවා ඔව් හිතේ විශ්වාසයෙන් තමයි මම කියන්නේ ඔව් कार्य मंडले पत्ते रोहल पत्ते रोगी एक अवश्य सीलू पहासुकान सपेन हेम दिया मिशन सपेन हेम दिया ඔව් ඉතින් හරමන් ආපු එකෙන් තමයි මට අර කිව්වේ රටේ ඉඳලා මේ ගොඩක් මෙතන හොඳයි. දැන් මම හැමෝටම මම මේක කියනවා. මම මේ දැන් මම ඒක තමයි ඇවි රටේ ලෝක ජනතාවට ඔන්න දැන් අවස්ථාව තියෙන ඔබ පිට මොන වගේ දේවල්ද කියන්නේ තියෙන්නේ. දැන් මම කියන්නේ මේ වගේ මොන ලෙඩක්වත් තිබ්බත් මෙතනට ආවොත් අනිවාර්යයෙන්ම සනිප වෙනවා කියලා කියන්න පුළුවන් මට. ඒ විශ්වාසය තියෙනවා. ඔය විශ්වාසයෙන් තමයි මම කියන්නේ. අපි එන ප්‍රාර්ථනා කරනවා ඔබතුමීට තව තවත් සුවය ලැබෙන්න ඕනේ මීට වැඩිය සුවපත් වෙලා මීට වැඩිය සතුටින් අපිත් එක්ක දවසක් කතා කරමු. හරි. හරි. අපි රෝගීන් කීප දෙනෙක් සමග සාකච්ඡා කරා කතා කරා අරලු කියන කාමරයේ සිටින රෝගියා සමග තමයි මේ සාකච්ඡා කරන්න යන්නේ. අපි ගිහලා කතා බහ කරලා බලමු. ආයිබෝන් ආයිබෝන් අපිට එන්න පුළුවන් ද තුල්ල? හරි. සමා වෙන්න කරදර කරා නම් මේ වෙලාවේ. ප්‍රශ්නේ මට සන්තෝෂයෙන් ආව හැබැයි දකින්න බැරි නේද? මම වීඩියෝ බලනවා. මයික් එක චුට්ටක් දාගමු. හරි. මෙතුමෙත් එක්ක කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මෙහෙමයි මේක රෙකෝඩින් එකක් YouTube යනවා කියලා හිතන් දෙපා. අපිට අවංකව කියන්න. දැන් ඔබතුමීගේ වචනේ මේ බලන බොහෝ දෙනෙක් විශ්වාස කරයි. මේ මේ ડોක්ටර් තරහ වෙයි කියලාවත් හිතන් දෙපා. ඒ හින්දා මට අවංකව කියන්න. දැන් ඔබතුමී මේ මෙතනට ප්‍රතිකාර ගන්න එන්නේ මොන වගේ රෝගයක් නිසාද? ඇත්තට මම ආවේ මගේ මේ වෙරිකෝස්. කියන්නේ හරි ගැට ගැහෙන හින්දා ගොඩක් දෙපාරක් ඔපරේෂන් කරා හෙලි. මම මෙහෙම වගේ. එහෙදි කිව්වේ කොහෙද? මම ඉන්නේ ජර්මනි. ජර්මනි. ඔව්. ඇත්තටම වාගේ YouTube එක බලලා තමයි මම තීරණය කරේ එන්න. ඇත්තටම ආවට පස්සේ දැන් මම ඇවිල්ලා අනිද්දාට මම සුමාන දෙක වෙනවා. ආවට වඩා ගොඩාක් නැසීට 90ක් හොඳයි. අහන්නත් කලින් කියලා ඉවරයි. මට ඔබතුමගේ නම කියන්නකෝ. මං කුමාරි ජයසූරිය. හරි. දැන් කුමාරි මහත්මිය ජර්මනියේ ඉඳන් ලංකාවට එන්න මෙච්චර ලෝකෙ දියුණු මේ මේ වෛද්‍ය ශාස්ත්‍රය තියෙනවා. එහෙම නැත්නම් බටහිර රෝහල් තියෙනවා ලෝකෙ දියුණු. ඔබතුමේ ඇයි මේ සියරට ආයුර්වේද රෝහල එහෙම නැත්නම් සියරට පාරම්පරික රෝහල මෙච්චර විශ්වාස කරගෙන ජර්මනියේ ඉඳන් ලංකාවට එන්නේ? ඒකට ගොඩක් හේතු තියෙනවා. මොකද විද්‍යාවෙන් දියුණු වුණාට ගොඩාක් දේවල් අපේ හෙළවෙද කමේ සහ ආයුර්වේද කමේ තියෙනවා. කියන්නේ අර ගොල්ලන්ට හොඳ කරන්න බැරි දේවල් මේගොල්ලෝ හොඳ කරනවා. ඒ කියන්නේ මම ගොඩාක් විශ්වාස කරනවා අපේ වෙදකම් ගැන. මම එහෙ හිටියත් වැඩිපුරම ආසා අපේ සිංහල දේවල් වලට. දැන් ඉස්සරව වුණා හෙම්බිරිසාවක් හැදුණාත් හෙම්බිරිසමට හැදෙන අඩුයි දැන් තමයි හැදුනේ. ඒ කියන්නේ එහෙම ආවටක් අර බොන්නේ පේයාව. ඉතින් මම ගොඩක් හොයනවා සර්ච් කර කර හිටියේ මට කවුද මේ කියන්නේ වෙරි කෝස් වලට කවුද හොඳ මේ ડોක්ටර් කෙනෙක් මෙහෙ ඉන්නේ හෙළවෙද කමේ ඉන්නේ කියලා. අපේ කම අගේනවා අපේ කමේ වටිනාකම දන්නවා. තම තියෙන ඇත්තටම අවුරුදු කීයක් ඔබ මේ රෝගයෙන්ද දුක්වින්දද? ගොඩක් කල් මං හිතන අවුරුදු 20ක් විතර මං දෙපාරක් ඔපරේෂන් කරා හිදී. එහෙ තියෙන වෙදකම අනුව හිය කරා. ඔව්. ඉතින් ඒක తాවකාලික සුවයක්. අවුරුදු 5කට පස්සේ ආයේ නැවතත් මතු වෙනවා තිබ්බටත් වැඩිය. ඊට පස්සේ මං හිතාගත්තේ දැන් මේ මාසේ 30 වෙනිදා මට ඔපරේෂන් වල ඩේට් එක දීලා තියෙන්නේ. ඊට ඉස්සරින් මං ආවා. එහෙම තියෙද්දි තමයි මේ හිතුවක්කාර වැඩක් කරලා තියෙන්නේ. හිතුවක්කාර නෙමෙයි ඇත්තටම මට ඕන කම තිබුණා හෙල කියන්නේ මේක කල් ගියත් හොඳ වෙනවා ඉක්මනින්. මොකද ડોක්ටර් මට ගැරන්ටි කරා 2 weeks වලින් හොඳ කරනවා කියලා. දැන් ඇවිල්ලා දවස් කීයද අදට? අදට දැන් මං ගියේ 11 වෙනිදා ආවේ. කියන්නේ දැන් සති දෙක වෙනේ බඩ අදට ડોක්ටර් කිව්වා වගේම සිට 90ක් හොඳයි. තව ඉතින් චුට්ටි 10 දවස් විතර ගන්න. ඉතින් මම හිතනවා විශ්වාස කරනවා ડોක්ටර් ඇත්තටම මං හිතුවේ නැහැ දැන් YouTube එකේ ඉන්නේ දැක්කේ. කියන්නේ මේ ડોක්ටර් කිව්වා. අර YouTube එකේ කතා කරන වෛද්‍ය මොහන්දර මහත්මයා ඒ විදිහටම ක්‍රියාව කරනවාද? ඒ විදිහටම කරනවා. ડોක්ටර් තමයි ඉස්සලත් හැමදේම කරන්නේ. ඇත්තටම ඒක තමයි ගොඩක් මගේ කරන්න ඕනේ එක. මොකද දැන් සමහරක් අය ඉන්න ડોක්ටර්ස්ලා ටෙලි බලනවා විතරයි අනිත් අයනේ කරන්නේ. ඔව්.
අපේ ඩොක්ටර් එහෙම නැහැ යාම ඔක්කොම කරනවා ඒ කියන්නේ අනිත් එක කියන්නේ අඩුවක් කියන්නේ දෙන්නේ ඇත්තටම ඩොක්ටර් 100% ඒ විදිහට කරනවා ඒ කියන්නේ සන්තෝසයි අවුරුදු 20ක් ඔබතුමීට තිබ්බ රෝගේ මේ වෙද්දි සති දෙකක් ඇතුළත සුවපත් කරනවා කියන්නේ මේක ඇත්තටම එක්තරා විදිහක හරි අර හාස්කමක් වගේ දෙයක් නේ ඒක ඇත්තටම ඔබතුමීට හිතෙන්නේ නැද්ද මේක తాවකාලික සුවයක් කියලා නෑ මට එහෙම හිතෙන්නේ නැහැ මොකද මම කියන්නේ මට දැන් තියෙන සුවයත් එක්ක මට තේරෙනවා මේක තමයි හරි ක්‍රමයේ කියලා මොකද මං හිතන්නේ මේ මං තව පාරක් එන්න බලාපොරොත්තු වෙනවා ඒ කියන්නේ මට අඩු කාලෙ මැද හින්දා ඊට පස්සේ මාස තුනකින් පෙර ඇවිල්ලා ආපහු මම හිතනවා තවත් ඉද කම දිකට කරගෙන යන්න රෝහලේ ප්‍රතිකාර ගැන විශ්වාසයක් ඇති වුණාද ඒ කියන්නේ අර කෙලින්ම මං ඇහුවොත් සාමාන්‍ය වචන වලින් උඩින් පල්ලෙන්ද ප්‍රතිකාර කරන්න එහෙම නැත්නම් දැනෙන්න ප්‍රතිකාරයක් වෙනවද දැනෙන්න ප්‍රතිකාර වෙනවා ඒකෙන් මට දැන් ආපු විදිහට වඩා මං ගොඩක් දැන් මං ගොඩක් මං කිව්වේ එක්කනේ මට ගොඩක් දැන් සුවයක් තියෙනවා කියලා ඒ කියන්නේ මං එනකොට ගොඩක් අතරම කකුල් ඉදිමිලා තිබුණා මාරු තිබුණා කැක්කුම තිබුණා දැන් ඒව නැහැ නහර අතර තිබුණු ගැටත් ඔක්කොම අඩු වෙලා තියෙනවා තව චුට්ටක් තියෙනවා ඉතින් ඒක ඉතින් සුමාන දෙකෙන් මැජික් වගේ කරන්න අමාරුයි මම විශ්වාස කරනවා සුමාන දෙක ඉන්නකොට ඩොක්ටර් කරන්න පුළුවන් වෙයි කියලා මං හිතන්නේ මොනේ තියෙන hinaව මේකට සාක්ෂි දරනවා රෝහලේ කාර්ය මණ්ඩලයෙන් ලැබෙන සැප පහසුකම් එහෙමත් නැත්නම් රෝගියෙක් විදිහට මෙතනට ආවට පස්සේ කොහොමද බලාගන්නේ ඒ ගැන දැන් ඔබතුමී රට රටවල් වල ගිහිල්ලා මේ ලෝකේ වෙනත් රෝහල් දැකලා ඇති ඒ වගේ තියෙන තත්ත්ව දැකලා ඇති ලංකාවේ වෙනත් රෝහල් ගැන අහලා ඇති මෙතන විශේෂත්වයක් තියෙනවද ඇත්තටම නර්ස් මං කියන්නේ මේක දැන් පිටරට ඉන්න අයට අපිට වගේ මේක ඉතාමත්ම හොඳ දෙයක්. දැන් ඒක තමයි මම ගොඩක් වගේ කරන්නේ. දැන් මට එහි හොස්පිටල් එකක වගේ තමයි මම මෙහි ඉන්නේ. ඒ කියන්නේ රෝම රිටනා හිතන්නේ මේ පිරිසුදු කමකින් හොඳයි සේවක මණ්ඩලය ඉතාම කාරුණිකයි. ඒ කියන්නේ අර හෙළවෙද කමේ රෝහලක් වුණාට ඔබතුම කියන්නේ මේක ජාත්‍යන්තර මට්ටමට ගන්න පුළුවන් ජාත්‍යන්තර මට්ටමක් තියෙනවා කියලා. තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම මට එහෙට ගිහිල්ලා මගේ යාළුවන්ටත් කියන්න පුළුවන්. අපි මේ කතා කරන්නේ තාක්ෂණයේ පැත්තෙන් නෙවෙයි. නමුත් රෝහලේ අනිත් දේවල් පැත්තෙන් ගත්තොත් ඒ දේවල් තියෙනවා. ඒ දේවල් ඔක්කොම තියෙනවා. තාක්ෂණයේ කියන්නේ හෙළවෙද කමඩිතින් වෛද්‍ය බටහිර වෛද්‍ය විද්‍යාවේ වගේ තාක්ෂණයක් අවශ්‍ය නැහැ ඇත්තටම. බෙහෙත් හිම දේවල් ඔක්කොම ඒවයි කාර්ය මණ්ඩලයේ ඒකලන් ඒ වගේම කාරුණික හැම දෙයක්ම ඕන වෙලාවක ඒකලන් يعني මට එහෙ වගේ තමයි කියන්නේ මම දැන් මෙහි ආවට මේ හැම දෙයක්ම මට දැනෙන්නේ එහෙ වගේ. ඒ කියන්නේ පිරිසුදු කමද හැම දෙයක්ම කාරුණික බව ඇත්තට ඩොක්ටර් කියන්නේ හරිම කරුණාවන්ත කෙනෙක්. ඒක ඒක හරිම සතුටුයි. ඉතින් මම හිතුවේ නැහැ මගේ YouTube එකෙන් දැක්කට පුද්ගලෙක් වන්දර හිතන්න අමාරුයිනේ. ඔව්. ඊට පස්සෙ මම සුමාන දෙහිකට දාගෙන ආවේ. ඉතින් මට ඇත්තටම හරි සන්තෝසයි. ඒ තරම් පහසුකම් ඒ තරම් සුවයක් දැනෙනවා ලබා දෙනවා රටේ ලෝකේ ජනතාවට දැන් ඔබතුමීට දෙන්න තියෙන විශේෂ පණිවිඩයක් කියන රෝහල ගැන මොන වගේ දෙයක්ද කියන්න තියෙන ඔන්න අවස්ථාව තියෙනවා මුළු ලෝකෙටම කියන්න. ඔව් මට කියන්න පුළුවන් ඉතින් ඇත්තටම හෙළවෙදකම ගැන විශ්වාසී තියෙනවා නම් ඔයා හැමෝගෙම හිතනවා නම් අපිට මේ රෝගය හොඳ කරගන්න ඕනි කියලා විශ්වාසයෙන් ඉන්න. මට කියන්න තියෙන ඉච්චරයි මෙතන වෛද්‍යතුමා ඇතුළු කාර්ය මණ්ඩලය හැමෝමල හොඳයි. ඒ වගේම පහසුකම් උනත් මම කියන්නේ මේ කැනර මැෂින් කියන්නේ ඒව ගැන නැතුණාට අනිත් හැම දෙයක්ම හොඳයි. මම හිතන්නේ ගොඩක් වෙලාවට ලංකාවේ අයටත් පිටරට අයටත් හැමෝටම මෙහෙත් ගන්න එන්න හොඳම තැන කියලා මට හිතෙන්නේ. හරි ඔන්න මේ පණිවිඩය ඔබතුමී ලබා දුන්න. එහෙනම් අපි ප්‍රාර්ථනාවක් කරනවා තව තවත් ඉක්මනටම සනීප වෙන්න ඕනි. තියෙනවා නම් පුංචි හැර රෝගයක් නැති වෙන්න ඕනි. ඒ වගේ දවසකට කතා කර හිනා වෙලා කතා කරන්න පුළුවන් වෙන්න ඕනි. හරි දෙවෙනි ස්තුතිවන්ත වෙන ඔබතුමීටත් එහෙනම් ආයුබෝවන්. ආයුබෝවන්. සියරට පාරම්පරික රෝහලේ පාරම්පරික දේවල් වගේම මේ වගේ අවස්ථා වලටත් එහෙම නැත්නම් මේ වගේ දේවල් වලටත් ඉඩ ප්‍රස්තාව සලසලා දෙනවා තියෙනවා. විශේෂයෙන්ම රෝගීන්ගේ මානසික සුවය එහෙම නැත්නම් මෙතනට අවිල්ල බෙහෙත් ගන්නවා යනවා විතරක් නෙමෙයි මේ හැම දෙයක් ගැනම මං හිතන්නේ වෛද්‍ය මොහන්දිරම් වෛද්‍යතුමා හිතලා තියෙනවා. හිතපු හින්දා තමයි මේ වගේ අවස්ථාවක් සලසලා දීලා තියෙන්නේ. අද විශේෂයෙන්ම බර්ත්ඩේ එකක්. එහෙමත් නැත්නම් උපන්දින සමරුමක් තියෙනවා. අපි බලමු කොහොමද මේ උපන්දින සමරුම සිද්ධ වෙන්නේ කියලා. මමත් ඇවිල්ලා තියෙන්නේ හරි විශේෂ දවසක. ඒ කියන්නේ මටත් අද කේක් කෑල්ලක් කන්න පුළුවන්. අපේ දැන් මාසයයිනේ මේක විවෘත කරලා. ඔව්. ඉතින් මාසෙදී මේ පළවෙනිම උපන්දින සමරන අපේ පළවෙනි බර්ත්ඩේ පාටියක පළවෙනි බර්ත්ඩේ පාටිය. හැබැයි මේ ධනුෂ් මගේ මේකත් තියෙන මම කවදාකවත් උපන්දින සමරන කෙනෙක් නෙමෙයි. මම කවදාකවත් සමරන්නේ නැහැ. මොකද මේ ඉපදිච්ච ඉඳන් මේ දුක් විඳින්න වෙලා තියෙන්නේ. ඔබ සමරන්න නැහැ. හැබැයි ඉතින් මේ අර ඇයි දැන් වෛද්‍යතුමා මම අහන්නත් හිටියේ මේ පාරම්පරික රෝහලක් වෙලක් මේ වගේ දෙයකට අවස්ථාවක් ඇයි වෛද්‍යතුමා දෙන්නේ? මේ වගේ දෙයක් කරන්න රෝහලේ ඇයි අවස්ථාවක් දෙන්නේ? දැන් මේ මම එහෙම කරන්නේ අපි පාරම්පරික වුණත් අපි හැමදේම මං කියන්නේ අපි මොඩ් කරන්න ඕනේ කියලා. ඒ වගේ මොඩ් කරලා දැන් එතකොට අහයි මේ පාරම්පරික රෝහලේ මේ ඇයි දියවැඩියාව හැදෙන මේ කේක් එකක් කපන්නේ කියලා. නෑ ඒක තමයි මේකට එන ඕන කෙනෙකුට ඕනිම ජරාවක් කන්න පුළුවන්. කාලා ලෙඩක් නැතුව ඉන්න පුළුවන්. ලෙඩ හැදෙන්න නම් මේ දියවැඩියාවට බය නම් මේකට එන්න එපා.
අපිට පුළුවන් දිය වැඩිව හොඳ කරන්න ඕන දෙයක් කරන්න. ඒ විශ්වාසයෙන් හින්දා තමයි ඕන දෙයක් කන්න දෙන්නේ. ඔව් ඕන දෙයක් කන්න දෙන්න. මං හිතන්නේ දවල් කෑම එකක් මං හිතන්නේ අති විශේෂ එකක් දෙන්නේ මේ කියන්නේ වෙනම ආකාරයකක් දේශීය කෑම ඔක්කොම අයින් කරලා වෙස්ටර්න් කෑම එකක්. ඉතින් මේ එතකොට බලන්න බලලා තීරණය කරන්නද? අපි එනම් මේ ඇත්තටම මෙතුමියට දීර්ඝාෂ ප්‍රාර්ථනා කරනවා මේ මගේ ආගම බෞද්ධ මෙතුමියගේ ආගම මං හිතන්නේ කතෝලික ඉතින් එතුමියගේ ආගමේ හැටියටත් එතුමියට දීර්ඝාෂ ලැබේවා නිරෝගී වේවා නිදුක්කත්ව නිරෝගී වේවා සුවපත් වේවා කියලා අපි මේ ගෑනු ළමයාට ඈ දීර්ඝාෂ අපි ප්‍රාර්ථනා කරනවා ඉතින් අපි බොහොම සතුටු වෙනවා මේ ඉතින් ඔබතුමිය ඇවිල්ලා කීවෙනි උපන්දිනේද වෛද්‍යතුමනි මේ හැබැයි ගෑනු කට්ටියගෙන් මෙන්න වයස අහන්න බෑ ඔව් ඒකට ඈ කිරිමින්ගෙන් පඩියයි ගෑනුගෙන් වයසයි ආන්නුපා කියලා තියනවා එන්න මම දැන් අපේ අධ්‍යක්ෂ මණ්ඩලයේ තියෙන මේ අද සියලු දෙනාම මයිදන් ලබන අවුරුද්දෙත් මම ගෙදර ගිහිල්ලා ඉදහසේ මොන දෙයක් කරගන්න පුළුවන් විදියට මං එයාගේ ස්නායු පද්ධතිය අස්ථි පද්ධතිය හදලා තියෙනවා. ඒ වගේම වෛද්‍යතුමා දරනවා. ඔව් ගන්න ගන්න. ඒ කියන්නේ ගිහිල්ලා එයාට බෝල ගහන්න පුළුවන්. ඈ? ඔව් ඒක ඇත්ත. ඔව්. ඒ විදියට හදලා තියෙනවා. මේ විද්‍යාත්මකව අඳුරේ කරගන්න කියන්නේ ඕනේ කෙනෙක් විශේෂ දෙයක් කර මට ඒ වගේ කීම මට කියන්න පුළුවන්. එනා සුබම සුබ අනාගතයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. පපා හරි ඔය සින්දුව කියන්නේ ඉතින් කට්ටිය. Happy birthday. Happy birthday. Happy birthday. Happy birthday. මං කැව්වේ දියවැඩියාව කෑම එක මං බෙහෙත් එකත් එකට දෙන්න ගොඩාක් ස්තුතියි ඔක්කොම අත්තිට මට ස්තුති කරන්න ඕනේ එදමාත්‍යට ඉන්නේ ඩොක්ටර්ස්ලා මේ වැඩමට ඔක්කොම නැටමට උත්සාහ කරන්නේ මට ගොඩාක් සනීපයි මම හිටපු තත්ය හැටියට මට ගොඩාක් සුවයක් තියෙනවා ඉතින් මම කියන්නේ ඕනේ එකිනෙක මම කියන්නේ මෙතනට එන්න පුළුවන් කියලා මං මගේ ඉනි සාලෝ ඒගොල්ලන්ට මම ඒගොල්ලට කියන්නේ මෙතනට එන්න කියලා හරි බොනස් දීර්ඝාස ලැබියෝ
ආයුබෝවන් දරු ශ්‍රෝක්ස් බලන හැමෝටම මම ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔබතුමා. දීර්ඝාෂය ලැබේවා. වෛද්‍ය රංජන් මහන්දරම් මැතිතුමා මම හිතන්නේ ඔබතුමාගේ රෝහල ගැන අපි බොහෝ දේවල් දැනගත්තා. ආ කොහේද? ඔබතුමා අපිට කියන්නේ බොහෝ දේවල් අද දැනගත්තා. අපි ඇවිල්ලා ගේට්වෙන් අවසර අරගෙන හැබැයි ඔබතුමාන් මම කලින් දැනුවත් කරා. අපි එහෙම ඇතුළට ඇවිල්ලා බොහෝ රෝගීන් ගැන අද රෝගීන් එක්ක සාකච්ඡා කරා. මොකද දින 30ක් එමන් නැත්තම් මාසයක් සම්පූර්ණ වෙනවා රෝහල ආරම්භ කරලා. එතකොට රෝහලේ ප්‍රගතිය කොහොමද? ආ ධනුෂ්ක මේ මම ඇත්තටම සන්තෝෂ වෙනවා. ඒ කියපුවා මොනවද කපන්න එපා. එහෙම දාන්න. මොකද දන්නවද මේ රෝහල ගැන ලෝකෙට කිව්වේ මමද මේ ඔයානේ. මේකේ හොඳ නැත්නම් මම මගේ බෙහෙත් හොඳ නැත්නම් මගේ අඩුපාඩු තියෙනවා නම් ඔයාගේ කැනල් එකටයි හොඳ නැත්තේ. ඒක ඔයාගේ ආයිතිය. ඒ නිසා මේ ඔයාට වුණත් කියන්න පුළුවන් මේකට මිනිසුන්ට එන්නද එපාද කියන එක ඒ ආයිතිය ඔයාට තියෙනවා. ඒ නිසා මම ඒ ගැන කතා කරන්නේ නැහැ. ඔය එහෙම දාන්න. මොකද අපි මම හැමදාම කියනවානේ මං කළු ඇඳක් සුදු වැඩ කරන්නේ. සුදු ඇඳන් කළු වැඩ කරන්නේ. ඒක තමයි මගේ ප්‍රතිපත්ති. දැන් ඕවගෙන කට ඇවිස්සෙද්දි සමහර දේවල් අහන්න හිතනවා. නමුත් අද රෝහලේ ඉඳන් අපි මේ කරන සාකච්ඡාවේ ඉඳන් රෝහල ගැන කතා කරන්න ඕනේ ඉඳ සහ ඉදිරියට වෛද්‍ය ක්‍රමයේ නැත්තම් මේ හෙළ වෙදකම පාරම්පරික වෙදකම කොහොමද ඉදිරියට ගේන්නේ මේ දේවල් වෛද්‍යතුමත් එක්ක කතා කරන්න ඕනේ ඉඳන් දැන් වෛද්‍යතුමනි ඇත්තරම මේ මාසේ ඇතුළත වෛද්‍යතුමන්ට මොකද හිතුනේ මේ මේ වගේ රෝහලක් අපේ රටේ තියෙනක හොඳයිද තව අපිට පුළුවන්ද මේක ඉදිරියට ගෙනියන්න රෝගීන්ට මෙතනින් තව දේවල් ලබා දෙන්න පුළුවන්ද රෝගීන් සුවපත් කරන්න පුළුවන්ද අපි රෝහලේ විතරම කතා බහ කරමු. ධනුෂ්ක මුලින්ම ඇත්තටම මේ මේ රෝහල නිර්මාණය කරලා දැන් මම මාසයයි නියුර්ත කරලා දවස් 30යි. ඒ දවස් 30ට මම හිතන්නේ රෝගීන් මම සති දෙකකට වැඩි තියාගන්නේ නැහැ ධනුෂ්ක. ඒ කියන්නේ එන ඕනිම කෙනෙක් මං ඇවිද්දවල යනවා. මං බැරි නම් බෑ කියලා කවුරුත් යවලත් නැහැ. මං යවන්නෙත් නැහැ. එතකොට ඔයාට දකින්න ඇති මොකද්ද කියන්නේ මං අහන්න යන්නේ මට පුළුවන් ධනුෂ්ක මගේ බෙහෙත් එකට පුළුවන් මගේ තෙල් එකට පුළුවන් ස්නායු පද්ධතිය ශක්තිමත් කරන්න පුළුවන් අස්ථි පද්ධතිය ශක්තිමත් කරන්න පුළුවන් එතකොට සමහර කට්ටිය මෙතෙන්ට ආව උමුතු රෝගීන් ආවා මං ඒ කට්ටිය හොඳ කරලා ගෙදර යවලා දෙන්න දැන් මං හිතන්නේ මේ ඉන්නේ මේ සතියක විතර කට්ටියක් ඇවිල්ලා එතකොට තව කට්ටියක් අද එනවා මේ බුක් කරලා තියෙන එන්න විදියක් නැහැ මේ තෙල් අපේ රටේ තියෙන සාමකාමී පරිසරයේ හින්දා කට්ටියට එන්න බෑ එන්න අවශ්‍ය නැහැ ඒ නිසා මේ අද රැට එන්නේ දවස් 4ක් ඉඳලා මම ඒවා වෙන් කරලා තියෙනවා හැබැයි ඒවා වෙන් කරා කියලා අපි එහෙම අය කරන්නේ නැහැ මේ ඩිලේ චාර්ජස් කියලා ඒවා නැහැ අද වෙනකොට මම ඇත්තටම සතුටු වෙනවා ධනුෂ්ක මේ ඒකේ ගෞරවය වාටක් තියෙනවා මිනිස්සු ගොඩාක් මේ මට මොනවා කිව්වත් මෙතනින් හොඳ වෙලා යනවා දැන් වෛද්‍යතුමනි අපි දකින්න රොබුතුමා කිව්වා වගේ රටේ තියෙනවනේ තෙල් ප්‍රශ්නේ වගේ එක එක පොලින් එක එක අරුබුද දැන් සමහරක් වෙලාවට කතාවක් ගියානේ මේ වෙද්දි බෙහෙත් එහෙම නැත්නම් ඖෂධ හිඟයක් තියෙනවා බෙහෙත් පොලින් වල ඉන්න වෙයි අත්‍යවශ්‍ය ඖෂධ මෙන්න මෙච්චර ප්‍රමාණයක් මේ වෙද්දි රටේ නැහැ කියලා අපි නෙවෙයි වෛද්‍යවරු කියන්නේ දැන් මේ තත්ත්වෙ උඩ ඔබතුමාට විශ්වාසයක් තියෙනවද මොන බෙහෙත තිබ්බත් නැතත් මෙතනට මොන මට්ටමක රෝගියෙක් ආවත් සති දෙකක් ඇතුළත ඔබතුමාට සුවපත් කරලා යවන්න පුළුවන් ධනුෂ්ක මෙහෙමයි මම හැමදාම කියනවානේ මම සත පහකට ගණන් ගන්නෑ බටහිර මට වැඩක් නැහැ හැබැයි බටහිර වෛද්‍යවරුන්ට මම ආපාස කරන්නේ එයාලා කොහොමාරි මේ රට කොට දාගෙන යනවා මම එතන ඉන්නවා ධනුෂ්ක හැබැයි අපි හැමෝම කියන්නේ නෑ නෑ දියව් දියව් කියලානේ මං කවදා අපි ගෝල් පේස් කිහිල්ලත් අපි දියව් කිව්වේ නෑනේ අපි කිව්වේ ඵලයව අපි කරන්නම් කියලා ධනුෂ්ක මම මට පුළුවන් මේ රටේ ඉන්න සමස්ත ජනතාවටම වැඩකම් කරන්න මම බැරි කියන්නේ බෑ කියන්නේ දැන් ඔබතුමා තනි පුද්ගලෙක් විදියට කොහොමද එච්චර විශ්වාසයක් හිතේ ඇති වුනේ කොහොමද ඒකට වැඩසල සලසුමක් තියනවද එහෙම නැත්නම් මේ වගේ දෙයක් කරන්න තව රෝහල් ඉදිකරන්න සලස්මක් තියනවද ධනුෂ්ක මම තව ලංකාවේ රෝහල් ඉදිකරනවා රෝහල් ඉදිකරනවා ඉදිකරගෙන මේ පළවෙනි ආරම්භයේ මම හිතන්නේ මේ අවුරුද්ද අවසාන වෙනකොට කොළඹ සහ ගාල්ල හරි මාතර හරි මම තව රෝහල් දෙයක් විවෘත කරන ඉතා ඉක්මනින් ඒ කරන්නේ මේ විවෘත කරන්නේ මේ සල්ලි හම්බ කරන චේතනාවෙන්ම නෙමෙයි සල්ලි හම්බ කරනවා මම ඒකක් කියන්න ඕන මම මේ රටේ කිසිම කෙනෙකුට නිකන් දෙන්නේ නැහැ ආයේ. ඇයි දන්නවද? මේ රටේ තියෙන මුළු සේසතම අර රාජපක්ෂලා හොරකම් කාලකා හොරා කාලා කාලා ඇයි අපි මිනිසුන්ට නිකන් දෙන්නේ? ඈ මම දෙන්නේ නැහැ ආයේ. මොකද මගේ වැඩ පෙන්නන්න කාලේ ඇවිල්ලා තියෙන්නේ. මගේ වැඩ තමයි මම පෙන්නන්නේ. දැන් මම අද දකින්න ඔබතුමා සම්පූර්ණයෙන් වෙනස් වෙලා මේ වෙනස්ම විදියක කතා බහක්. මේ අර නව අලුත් අගමැතිතුමා ආවට පස්සේ මම හිතන්නේ ඔබතුමාගේ කටත් වැහිලාද කියලා මට හිතෙනවා. මොකද ඒ පැත්තට යන්න යනවා ඇදිලා එනවා මොකක් හරි ධනුෂ්ක ලැබුණාද එහෙම ලැබෙන්න තියනවද ධනුෂ්ක මේවයි මේ අපි කිව්වේ රාජපක්ෂ හැතිකරේම ඵලයව කියලානේ ඈ නමුත් උනේ එකෙක් දෙන්නේ හොරු දෙන්නේ කෙලියට ගිහිල්ලා කම්බ හොරෙක් අතුරට ගෙනාවා හරි දැන් අපිට මේ ඉරණම අත්තුන්ගේ පළවෙනි වගකීම රණින්
මම කියනවා අපිට රනිල්ගේ කාලේ මහ බැංකුව හොරා ගෑවේ නැත්තම් අපි අද මෙතන ඉන්නේ නැහැ දනුෂ්ක. හරි අද අපි පෝලිං වල ඉන්නේ. එතකොට ඊට පස්සේ මහින්දලා සුනාමියෙන් ඉඳලා හොරකම් කාලා කාලා හොරා කාලා කාලා උන්ගේ අමුතු પરම්පරාවට හම්බ කරලා. ඔයා දැක්කද දනුෂ්ක? ඊයේ අර පෙට්‍රල් සෙඩ් එක පොඩි අම්මෙකුයි පුතෙකුයි ඉඳගෙන ඉන්නවා රෑට. පුතා නිින්ද ගිහිල්ලා අම්මගේ උරුස්සේ. එතකොට දනුෂ්ක අපට ඇති වෙන්නේ එකම චේතනාවයි. රාජපක්ෂවරු හැඳි ගෑවිලා ඵලයන් කියන චේතනාව විතරයි දනුෂ්ක. මං ආයේ බයින්ඩ යන්නේ නැහැ. මං ආයේ කාටවත් සරට කතා කරන්න යන්නේ නැහැ. බයට නෙමෙයි. රනිල් ආව කියන්නේ ඔයාලා හිතනවා නම් හොඳක් වෙයි කියලා. එය ගෝටා හිතනවා නම් හොඳක් වෙයි කියලා. මම කියනවා දැන් දිනෙත් එක ලියා ගන්න. තව මාස දෙකක් යනකොට අපිට තෙලුත් තියෙයි ඔක්කොම තියෙයි. එතනින් පස්සේ මිනිස්සුන්ට මේක අමතකයි. ආයේ නාමල් විවිධම් मतक राजपक्ष मेक विनाशकोनीट दबाट मेवागे फलाक औषधल මම්මේ වගකීමෙන් කියන්නේ ඕන කෙනෙක් මට කුණුවරෙන් බයින්ද පෝලිං වල ඉන්න පෝලිං ඉන්නේ බිස්නස් එකක් කියන්නේ වදන්නාද දැන් මම තෙල් ගන්න මේ පෝලිං වල ඉන්න කට්ටියගේ මම කවදාකවත් පෝලිමෙ ඉන්නේ නැහැ මට රුපියල් මේ 10000ක් දුන්නාම ඩීසල් ලීටර 20ක් එනවා හරි ඉතින් මම පෝලිමෙ ඉන්නේ මම මේ ඇත්ත කතා කරන්නේ එහෙම යුගයක අපි ඉන්නේ ඒ කියන්නේ මේක කැලෑ නීතිය හරි ගෝටා පීපුවේ ගෙනල්ලා මේක කරයි කියලා හැබැයි දනුෂ්ක මම එකක් කියන්නේ मम कमति मन हमदा कमति देशपालनी कमति अब मम दिन मेक सरपुंस दुनना मुंगों मेथुले दुष मुंगों मेथुले दन गणतम रनिल दनिल दाल अब पड़ी प्लास्टर अद यूट्यूब कपुट का गोट गोहोमे उगंडा वे सलिट हेम अटगिया प्रटेन प्रश्न मुहूर्तमने कटे सुखी जीवित गत कर्म ऑपरेशन दिव्य औषध मगे प्रधानमंत्री तेल लेके धनुष नैकिया क्यूत मैं बेरदे ठीक मम इतनी हाट पर्यशन करो तवर्द पाकिट दम नवत्ल धनुष मेरे अटे मिन बेरे अंत अद महापार नगल बेटे ना बेहत नेतु बट हीर औषध नेतु मगकी मेकिया कौरवर मट विरुद्ध ना बंबर की मंगे मगे पामसूल बेहत रोहल बेहत मेवा इवे सल धनुष ऋणात्मक अपट पुल धनुष्क मम कि अपट बरी ना मेचर अपे कोटी देखा विसी पीटराट इसर कोटी हईसी रटे अभी वेदर पीटर अभी ताक्षरी देव අද ඔයා දන්නවද මගේ මේකට එනවා යුරෝපේ රටවල් වලින් ඉඳලා ප්‍රතිකාර ගන්න. ඒ රටේ නැති තාක්ෂණය මගේ ළඟ තියෙනවා. මං ඒකයි දෙන්නේ. එතකොට අපේ මං විතරක් නෙමෙයි දේශීය වෛද්‍යවරු. එයාලගේ ඒ තාක්ෂණය තියෙනවා. ඉතින් ඒ හරහා ධනුෂ්ක අපට ගොඩාක් දේවල් කරන්න පුළුවන්. අපට සන්තෝෂයෙන් ඉන්න පුළුවන්. බටහිර රෝහල් වැහුණා කියලා බයක් වෙන්නත් එපා.
එන්න අපිට පුළුවන් විදියට මම රෑ ඔයා දන්නවනේ මම රෑ 11 වෙනකම් මේක ඉන්නවා පාන්දර 5ට එන්නේ ඇවිල්ලා මම රෝගීන් බලලා ඔක්කොම කරලා සේරම කරලා තෙල් ගා ධනුෂ්ක මම තුම්පාර බුදුන් වඳිනවා මොවේ එක එක වෙද්දු වගේ මේ මන් දැක්ක එකෙක් දාලා තියෙන උ මහා මම කියන්නේ ඒක උ කතරගම් දෙවියන්ව උඩින් තියාගෙන ඝන දෙවියෝ තියාගෙන මොකුන්ද කිරි වලින් නාවගෙන මුන් මේ බෞද්ධයෝද ධනුෂ්ක මුන් වෙද්දුද ඈ මුන්ට පල් හොරු මුන් බලන්නේ මේ මොකක් හරි දාලා මේ දෙවියෝ දාලා ඉස්සරහට දාලා සල්ලි හම්බ කරගන්න මට හරි දුකක් හිතුණා මම උඩ ගරු කරා මෙච්චර කාලයක් මං ඊයේ වීඩියෝ එක දැක්කට පස්සේ මේක අමු පොන්නෙක් කියලා මං හිතුවා මුන් බෞද්ධාගම පැත්ත බෞද්ධ කොටි දාලා Hindu ආගම කරේ තියාගෙන යන එකෙක් නේ ඈ ඉතින් මුන් ඇවිල්ලා මිත්‍යා දෘෂ්ටිකයෝ ඈ යකෝ කොන්දක් තියනවා නම් Taman අදහන ආගම විතර බෞද්ධාගම අදහගෙන මට ලොකු ශක්තියක් තියෙන එකනේ දැන් හැමෝම කියන ඔබතුමාගේ අත්ගුණේ විශිෂ්ටයි කියලා. ධනුෂ්ක මේ අත් දෙක තියනවා නේද? මම පන්සිල් ගන්න මෙහෙම තියාගෙන. මම බුද්ධං සරණං කියනකොට මේ හැම එකක්ම මේ අත් දෙකට තමයි ලැබෙන්නේ. හරි? මම තුන් පාරක් මම බුදුන් වඳිනවා. පැය භාගයක් හැමදාම වල ඕන කෙනෙක් ඇවිල්ලා බලන්න. මම ඒක කරනවා. ඉතින් එක ප්‍රතිපත්තියක් දෙයක් කැඩෙනවා. ඉතින් මේ කැඩුනත් මම ඉතින් මගේ අනිත් ටික මම හදාගෙන යනවා. මම ධනුෂ්ක එකයි කියන්නේ 200ක් ආවත් 200ම තෙල් ගාලා ඒ බෙහෙත් කරන්නේ මම. वैद्यु इन यानी अनिक्रम बलागन इतकोट वे पोलिंग किलोमीटर गणन तीन धनुष्क मोन उत्पादन हेमोगम केवलोलीटर विस्तकड़ी तीन मम दी हर हेम तीय रटक गुटगा मुंट तीयन मे हापारू देशपाल तीयन मे कई धनुष्क रट सती दवा तुनक वहां वहाँ पेट्रोल डीजल टीक दें दी इवर वेला क्रमाकूल रट अर रट अर मे प्रश्न विसदंड पुल कौर तेल हेमता पाड़ विनी कृपया देशीय तेल अड़कराना रटस्काल तीन धनुष अरे दे रट इट पाड़ी मे मे अन्न धनुष्क मे अल्ड सरस मे මේ කාටවත් රනිල් කියන්නේ මේ ජාත්‍යන්තර පිළිගත් නායකයෙක් මම එතන ඉන්නවා ධනුෂ්ක හැබැයි ඔහුගේ මොලේ දැන් අනිත් පැත්තට යන්නේ ඌ දැන් මේ රාජපක්ෂලා මේ රට කාලා කාලා උන්ට සාප වෙනවා ඒක වෙනවා ධනුෂ්ක ඒක වෙනවා අපි එතන ඊට කතා නොකරමු අපි එතන ඊට කතා නොකරමු දැන් ඔබතුම හොඳ තැනක් මෙතන ඔව් ඒ දේවල් ගැන කතා කරා මට එතන ඊට ඔබතුමයන් අහන්න දෙන්නේ දැන් අපි කතා කරන ඔබතුමත් කියනවා ඔබතුමාට වැඩ පිළිවෙලක් තියෙනවද වෛද්‍යතුමනි මේ රටේ ඩොලර්ස් ගේන්න එව නැත්නම් මේ රට ජාත්‍යන්තරයට ගෙනියන්න අපි වැටලා තියෙන තැනින් නැගිටින්න මේ ශේෂහර ඔබතුමාට සලසුමක් තියෙනවද මම සලසුමක් හදලා තියෙනවා දර්ශක මම සලසුමක් හදලා තියෙනවා සලසුම තමයි දේශීය කෘෂිකර්මාන්තේ නගා සිටින්නේ देशीय संचारक व्यापार देशीय विदेशीय में देशीय संचारक व्यापार नगा सिटी देशीय तीन सीएलम पोल कट्टे इंदल पिटराटर विकिनी පිටරටට විකිණීම මේ රටත් නෑ රටේ නෙවෙයි රට නැතුව රටේ තියෙන නිෂ්පාදනය කරන සියල්ල පිටරටට විකිණීම අපි දැන් කරගෙන යනවා ඒක පටන් ගත්තා ඒ වගේම තමයි දේශීය වෙදකම ලෝක ප්‍රසිද්ධ මම හිතන්නේ මේ ශිෂ්ටාචාර පළවෙනි ශිෂ්ටාචාරයේ තියෙන දේශීය වෙදකමට එතකොට මේ හරහා යන්න අපට පුළුවන් නම් අපිට මේක ප්‍රචලිත කරන්න පුළුවන් නම් දැන් මා ගිලන්නට පිටරටවල වලින් අවිල්ලන බෙහෙත් ගන්නකොට එතකොට අපිට මේක හරහා අපිට डोलस गिन्नन्न पुलो ईट वड़ा लुकुम देयक्ति नो धनुष कपी करना अपे रटे होंद बुद्धिमतुन इन्नो होंद श्रम संपत तीयनो मेक अपी मोट अर मम हमले मोट करना नी मेक मोट करला मेक अटे दियुनु करला मेयाला जातियां लोकेट यावनो अपी ओब अवुरुदु देखक तुनक लोकेट गिल्ला हंब करला लंकावट अविल्ला सेवे करन्न ओन एतकोट बहुत शक्तिमत् लंकावत शक्तिमत् ධනුෂ්ක ඕක කරන්න බැරි හාල් මේ 226 මොනවද කරන්නේ ධනුෂ්ක උන් කරන්නේ එහෙට මම ඒක කතා කරන්නේ නැහැ අද දේශපාලනේ එතකොට මේක හරහා අපිට දැවැන්ත වැඩපිළිවෙලක් තියෙනවා අද මම අපි කියන්නේ දේශීය වෙදකම අපිට මේ මොඩ් කරගෙන ගියා නම් අද මම පොල්ලතු පැලක හිටියා නම් මෙහෙම පිටරටින් ඇවිල්ලා බෙහෙත් ගන්න දෙන්නේ නැහැ මම ඒක තමයි ජාත්‍යන්තර විදියට හැදුවේ ई अभी दें सागत ये इंडिया वे अब मानसिक आधार दुना एक गंडगी थे कम दाल कोट दालगी अमती हतर दिन गिहंतीनोट नीलधारी हतल गिहंतीनो वाहन तीसरा मे अग्गिंतीनो मे मानसिक आधार गंड हेन गहन अः
විලිලැජ්ජයි නේද යකෝ ඔබ නොකා හිටියත් අපි කාගෙන්වත් ඉල්ලන් කෑවේ නැහැ අපිට තිබ්බ දරුණු හොඳ පෞරුෂයක් හොඳ අභිමානයක් ඒව සේරම නැති කරේ අවුරුදු 74ක් මේ රට කාපු දේශපාලකනේ අන්තිමටම කෑවේ සුනාමියෙන් හොරකම් කරපු මහින්ද ඇතුළු නාමල්ල බැසිල්ල ඇතුළු රාජපක්ෂ ඇති කරේ ඊට පස්සේ කෑවේ රනිල් වික්‍රමසිංහ ඊට පස්සේ කෑවේ ඊට ඉස්සෙල්ලා කෑවේ රෝහණ විජේවීර මේ රට විනාශ කරා තරුණ තරුණිය මරලා දැම්මා මාත් 99 බේරිච්ච ඒ කාලේ තරුණිය හරිද අදත් ඔය කරන්නේ ජේවීපී එක මොකද්ද මේ රටේ භීෂණයක් මවලා මේ මිනිස්සුගේ ඔය ගහන්නේ මේ කවුරු ගහන්නේ ගහන්නේ ජේවීපී කාට හරි මගේ මාමා වෙඩි තියලා මැරුවා එක මාමා කෙනෙක් කෑලි කෑලි වලට කපලා මැරුවා මගේ විද්‍යාලයේ අමනුගම මහවිද්‍යාලයේ ප්‍රින්සිපල්ව කෑලි 96කට කපලා ජේවීපී එකෙන් මැරුවේ ධනුෂ්ක එතකොට අපිට කියන්නේ ජේවීපී එකට මේ කඩේ යන්න කියලා මම මේ ආදරෙන් කියන්නේ තරුණ තරුණියන්ට රැවටෙන්න එපා අරුණ කුමාරලා කියන්නේ කිල්ලින් සිල්ලලා කියන්නේ අන්තිම එපා කරපු යෝ උන් කැමති නැහැ මිනිහෙක් හොඳට ඇඳලා කාලා බීලා ඉන්නවට උන් බලන්නේ උන් සෙරප්පු දෙකක් දාගෙන ඩෙනිමක් දාගෙන ටී-ෂර්ට් කෑල්ලක් උඩින් දාගෙන කවුලක් වවාගෙන කොණ්ඩේ පීරන්නේ නැතුව අමු රස්තියාදුකාරෝ තමයි උන්ට ඕනේ ඒ නිසා ආදර දරුවන්ට මම මේ කියන්නේ උඹලා ඔය යන මාවත වැරදි අද මේ අපට අහන්න දෙකෙන් ලැබුණේ දේශපාලඥයන්ගේ ගෙවල් ගිනි තියන් දෙපා උන්ට පාරදී හම්බුනාම කලිසම ගලවලා අර රංජන රාමනායක ෆිල්ම් එකක් මම දැක්කා වන් ෂොට් වෙන්න ඕනි ඇඳුම් ගලවලා දේශපාලඥ පාරේ යවනවා අන්න හරි අර මොන කහඳගමද පාරේ අන්න මහින්ද කහඳගමට කරපු දේ කරන්න දේශපාලඥයෙක් හම්බෙච්ච ගම ආදරෙන් පිළිගන්න ගහන්න දෙපා කලිසම ගලවන්න ෂර්ට් එක ගලවන්න පාරේ යවන්න හොරකම් කරපු උන්ට ඇත්තටම මම විශ්වාස කරන දවසක මට පොඩි සතුටක් තිබ්බා මේ ආණ්ඩුවේ අර අපි මම හැමදාම ගරු කරනවා ඒ ඇමතිතුමාට. ඔහු ටිකක් නිර්මාණශීලී. රමේෂ් පතිරණ කියන්නේ. ඔහුට වැවිලි කර්මාන්තක දීලා තියෙන්නේ. හැබැයි රමේෂ් වායක කරේ නැත්තම් ඔයාටත් නීට එහා අපි ගහන්නේ. ගහලා එලවන්න. ඔහුගේ ගේ ගිනි තිබ්බා. ඒ වගේ බලු වැඩ කරන්න එපා. මිනිස්සු වුණාම අපි රමේෂ් පතිරණගේ වැඩ ගමු. වවන්න. එයාට වැවිලිනේ තියෙන්නේ. මේ රටේ අංක එක වවන එක. මේ රට හොඳ භූමියක්. අපි වවලා මේ රට ගොඩ ගන්න තත්ත්වයට අපි පත් කරමු දැන්. වවන්නේ මේ කන්න බොනවද නෙමෙයි. බෙහෙතුත් වවන්නේ. औषध ඒ කියන්නේ දීර්ඝ උතුමත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන අවසාන වශයෙන් දැන් රටේ ලෝකේ බොහෝ දෙනෙක් බලයි මේ වැඩසටහන උතුමාගේ රෝහල ගැන බොහෝ දෙනෙක් දැනගනි ඒ අයිට මොන වගේ පණිවිඩයක්ද දෙන්න තියෙන්නේ මම ආදරෙන් කියන්නේ මේකට සාමාන්‍ය රෝගීන් එන්න එපා එහෙම එන්න එපා කියන්නේ ධනුෂ්ක අසාධ්‍ය රෝගීන්ට VIP රෝගීන්ට විතරද එහෙමත් තියෙන්න පුළුවන් සාමාන්‍ය අයට එපා කිව්වේ VIP රෝගීන්ට නෑ නෑ ඒ කියන්නේ අසාධ්‍ය රෝගීන් පැවෙන්නේ නෑ ඇවිද ගන්න බැරුව ඉන්න කට්ටිය අස්ති දුර්වල කට්ටිය ස්නායු දුර්වල කට්ටිය එයාලා එන්න මොකද එහෙම උනො නැත්තම් දැන් මට ගොඩක් පහුගිය ටිකේ වුණා එයාලා පස්සට දාගන්න. එතකොට ඒක අපි අපරාධයක් කරන්නේ කෙනෙකුට. ඉතින් මම කියන්නේ මට ඕනි චුට්ටක් ඇවිදින්න පුළුවන් කෙනා ඇවිදගෙන යනවනේ. මට ඕනි ඇවිදින්නම බැරි කට්ටිය. එකතැන ඉන්න කට්ටිය. පුළුවන් තරම් මම මේක ඇවිල්ලා නවතින්න කියන්නේ. මං වහුම ගොඩ දාලා දෙනවා. ඉතින් සියලුම රෝගීන්ට දියවැඩිය රෝගේ, කොලෙස්ටරෝල් රෝගේ, අධි රුධිර පීඩනය මම පිළිකාව ගැන කතා කරන්න ඇත්තේ ධනුෂ්ක මන පිළිකා රෝගී බාර ගන්න නැති හේතු ගණනාවක් තියෙනවා. මට මුල් ආරම්භය නම් පුළුවන් ධනුෂ්ක. එතනින් එහා නම් මට බෑ. මට ඒක කරන්න බෑ ධනුෂ්ක. අනිත් සියලු රෝග මට කරන්න පුළුවන්. ඒ වගේම තම ධනුෂ්ක මම මෙතෙන්ද ආදරෙන් කියන්නේ හැම කෙනෙක්ටම කියන්නේ මෙච්චරයි. මේකේ මුදල් අය කරනවා. මම දෙන ඔය පහසුකම් සමහරට වාට මොනවද කිව්වද මම දන්නේ නැහැ. මම මට දෙන්න පුළුවන් උපරිම පහසුකම් මම මෙතන දෙනවා ධනුෂ්ක. සමහර වෙලාවට මම ලබන සතියේ ඉඳලා බලාපොරොත්තු වෙනවා මෙයාලව එක එක තැන් වලට සංචාරය සඳහා යවන්න. මානසික සුවය සඳහා. එතකොට මේවා ඔක්කොම කරන්න ඕනේ. මේ රටේ තියෙන ප්‍රශ්න මම හිතන්නේ තව විසඳෙයි කියලා හොඳ පාලකයෙක් වෙනකන්. එහෙම බලනවා අපි බලනවා. ඉදිරියේදී අත්‍තරම ධනුෂ්ක ක්‍රියාකාරී මට්ටමින් අපි බලන මොනවද කරන්න කියන්නේ. ඒකත් මේවා කියලා මම ඉතාම කෙටියෙන් කියන්නම් ධනුෂ්ක අපි වෙමු.
එතකොට මේ ප්‍රශ්නේ ඉවරයි ධනුෂ්ක. එහෙම නැත්තම් අපි කවදාකවත් හැදෙන්න જાතියක් නෙමෙයි ධනුෂ්ක. මම ඉතාලම ගෞරවයෙන් මේ රටේ ජනතාවගෙන් ඉල්ලන්නේ මම හිතන්නේ විශාල පිරිසක් අපේ නාලිකාව බලනවනේ. ඉතින් යාළට කියන්නේ ඔයාලා පුළුවන් තරම් මිනිස්සු දැනුවත් කරන්න. අනා තව මාස 3කින් මේ රටේ සාගතයක් එනවා. ඒ සාගතේ ඛණ්ඩ නැති එක විතරක් නෙමෙයි ඖෂධ සාගතෙකුත් එනවා. හැම ගෙදරකම මම කියන්නම් ගහක් හදාගන්න. කණ්ඩ පුළුවන් කොලේ අලේ කණ්ඩ පුළුවන් ගස් හදාගන්න. බතල හදාගන්න. මඤ්ඤොක්කටියක් හදාගන්න. කිරියල ටිකක් හදාගන්න. ඒ අතරේ දාස්පිතිය ගස් ටිකක් හදාගන්න. දාස්පිතිය ගහ කියන්නේ අපිට දාස්පිතිය කොලේ තම්බල බොනවා නම් අපිට පැය 12ක් ආහාර නැතුව ඉන්න පුළුවන්. ඩොක්ටර් මං හිතන්නේ මේ විශේෂ ඖෂධ රහසක් වෙන්නදී බොහෝ දෙනෙක් දන්නේ නැතුව ඇති. ඇත්තටම එහෙම දාස්පිතිය ගහේ ඒ වගේ දේවල් ගන්නවද ඖෂධ අපිට? ධනුෂ්ක අපි දන දාස්පිතිය ගහේ ගන්නවා අපි අපි මේක ගොඩක් එනවා නහර ඉලිප්පිලා තියෙන කට්ටිය. ඒක ඉංග්‍රීසියෙන් කියන වෙරිකෝස් කියලා. එතකොට නහර ගැට ගැහෙනවා. අපි කරන්නේ ඒක දාස්පිතිය පත්තුව දාන එක. පත්තුව දාපුවාම දවස් 3ක් විතර යනකොට ඒකට අනිත් ඖෂධයක සම්පූර්ණයාව නිරෝගී වෙනවා. ඉතින් අපි කරන්නේ ඊට පස්සේ මම මේක පරීක්ෂා කරා. ඔබතුමා කිව්වා පානයක් හදාගන්න පුළුවන් ද? ඊට පස්සේ මම පරීක්ෂණය කරා ධනුෂ්ක. මම ගෙදර දාස්පිතිය ගස් තියෙනකොට මේ දාස්පිතිය ගස් වල කිසිම කෘමියක් එන්නේ නැහැ ධනුෂ්ක. සර්ප වෙන්නේ නැහැ කියලා. සර්ප වෙන්නේ ජනප්‍රවාදයේ ජනප්‍රවාදයේ ඒක සත්‍යයක් ධනුෂ්ක. එතකොට ඒකෙන් කිරණ පිට වෙනකොට ඒව අහිත කරයි. හැබැයි මම මේක ටෙස්ට් කරා. තම්බල මං ඉස්ස මදුරුවන්ට මැස්සන්. අනේ එන්නේ නැහැ. ඉතින් මොකකට හරි එක්කද මට ටිකක් මේක සුවඳ හින්දා බොන්න හිතුණා. ඒ කියන්නේ පරීක්ෂණයක් කියන්නේ මම පරීක්ෂකෙක් ඇත්තටම. මම පරීක්ෂණ කරන්නේ. ඉතින් මං බීවා මෙන්න දැක්කින්ද කියලා බීලා මං චුට්ටක් කියලා ඉන්නකොට අනේ ධනුෂ්ක මේ මට පොඩ්ඩක් දාඩිය දාන්න ගත්තා. ඉතින් මේ දාඩිය දාලා මම පොඩ්ඩක් බලනකොට අනේ ධනුෂ්ක මං ඒ වෙලාවේ බොනකොට උදේ 8ට විතර ඇති. ඊට පස්සේ මම කාලා හිටියෙත් නැහැ. මම ඉද කණ්ඩේ මට බඩගින්නක් එන්නේත් නැහැ. මම එකයි එදා දවසේ කනකොට. ඊට පස්සේ මම ඒක ගණන් ගත්තේ නැහැ. පස්සේ මට ඒක හිතුණා මේ මම ටීවී එකේ මම කොහොමද ගෙදර ඉන්නවා නම් මම ලංකාවේ කැනල් බලන්නේ නැහැ. මම බලනවා මේ මේ පිටරට තියෙන ඒවා. මම ওই දෙමළ ෆිල්ම් එකක් බල බල ඉන්නවා මට මතක් වුණා මම දවල් කෑවේ නැහැ කියලා බලනකොට මේ මේ මම බැලුවා මම දහස් පෙතියක බිව්වන්නේ. ඒකේ තව චුට්ටක් ඉතුරු වෙලා තිබුණා මම ඒ ටිකක් බිව්වා ඊට පස්සේ. මම එදා දවල් රැට කෑවේ දවල්ට කෑවේ තමයි රැට කෑවේ. ඉතින් මම එතන ඉඳලා ඒක පොඩ්ඩක් පරීක්ෂණ කළා. පරීක්ෂණ කරලා ඉවර වෙලා මොනවාද ලැබුණේ නිගමන? ඔව් නිගමන ප්‍රතිඵල. ඊට පස්සේ මට බඩගිනිනේ දැනෙන්නේ නැහැ. හොඳට දාඩිය පිට වෙනවා. ඊට පස්සේ මම ධනුෂ්ක මගේ මේ මම සාමාන්‍ය චෙක් කරන්නෙම නැහැ. මගේ සර්වාංගයෙන් මම චෙක් කරලා බැලුවා. බලනකොට ඔක්කොම ගානට තියෙන බැලන්ස්. මගේ කිසිම දෙයක් අඩුත් නැහැ වැඩිත් නැහැ. ඊට පස්සේ මම දාස්පතියේක බොන එක නවත්තලා ආය සතියකින් ගිහිල්ලා චෙක් කරලා බලුවා කිසිම ප්‍රශ්නයක් නැහැ. මම හිතන්නේ එච්චර හොඳ පාණයක් අපිට තියෙනවා හැම ගෙදරකම පරීක්ෂණ කරලා බලන්න මේවා. දැන් ඔබතුමා කියන්නේ කාට හරි මේ වීඩියෝ එක බලන කෙනෙක් වුණත් ඔය කියන විදිහට දහස්පතිය කොළ කොළ තම්බල විව කොළ ටිකක් අදලා වතුරට දා දෙයියනේ මං වැඳලා ඉල්ලන්නේ දුරකථනෙන් නම් අහන්න එපා මගෙන්. ඒ කියන්නේ වෙන දෙයකට නෙමෙයි ධනුෂ්ක මට පුදුම මේ මේ මට හැම දුරකථනයකටම මට කතා කරලා කරලා හරි අමාරුයි ධනුෂ්ක. ඒකයි මම තරහක් නැහැ. මම එන්න මාව හම්බෙන්න මම හැම කෙනෙක් එක්කම විනාඩි 10ක් කතා කරනවා. මම ළඟට යනවා. මම රෑ 12 වෙනකන් ලෙඩ්ඩු බලනවා. ඕක විෂත් වෙන්නේ නැද්ද වෛද්‍යතුමනි ඕනිම කෙනෙක්ට බොන්න පුළුවන්. නෑ නෑ ඒක තමයි ධනුෂ්ක. මම ඒක කිව්වේ. ඔයාලා පොඩ පොඩ බීලා බලන්න. මේක මේ මම ඒ ගැන පරීක්ෂණ කරලා ඉවර නැහැ නේ තවම. නේද? ඉතින් මේකත් හදාගන්න. ඒ වගේම තමයි ධනුෂ්ක අපි කියන්න ඕනේ. අපි ඒක ගහේ තිබ්බා හොඳ පලාත ගම් වල තිබ්බා බෙලි. තමන් බෙලි ගස් ටික රැක ගන්න. කොස් ගස් ටික රැක ගන්න. දෙල් ගස් ටික රැක ගන්න. අනාගතේ තව මාස 3යි අපට මේ විදිහට යන්න තියෙන්නේ. එතනින් එහාට මේ රාජපක්ෂවරු කරපු දේ මුළු රටම සාගතයක් කරලා ඉවරයි. ඒ කරලත් පෙරේදා ගිහිල්ලා මම දැක්කා මහින්ද රාජපක්ෂ විලි ලැජ්ජාවක් නැතුව අර රණවීර ස්මාරකයට ඇවිල්ලා උපහාර පැය කරලා යනවා. කලි රෙද්දක් ඇඳන් දාවි. ඒකල නාමල් ලොක්කා වගේ පාර්ලිමේන්තුවේ කෑ ගහනවා. ඈ ඇත්තටම මිනිස්සු අපටව දකින්නකොට ධනුෂ්ක අපට එකයි මතක් වෙන්නේ මුන් කුණු වෙලා මැරෙන්න ඕනේ කියන එක තමයි අපට මතක් වෙන්නේ. ධනුෂ්ක මේ රටට කරපු අපරාධය. මට නම් මොනවත් විශේෂ අපරාධයක් කරලා නැහැ තාම. මේ මේ රටට කරපු අපරාධය ධනුෂ්ක. ලොකු අපරාධයක් කරේ. මේ අහිංසක දරුවෝ අද පාරේ. ඔයා දැක්කා නේද වීඩියෝ වල පුතා ත්‍රිවිල් එක තල්ලු කරනවා ඉස්කෝලේ යන්න මේ. එතකොට අරක චොපර් එකෙන් එනවා මේ මේවා කරලා. ඇත්තටම මම කට වහගන්නම් ධනුෂ්ක. රාජපක්ෂ මහත්තුරු මේ ඔයාලට ඇත්තටම මේ රටේ ඔයාලා විඳවලා විඳවලා කුණු වෙලා විඳවලා මැරෙයි. එච්චරයි මට කියන්න තියෙන්නේ.
හරි තව බොහෝ දේවල් තියෙනවා වෛද්‍යතුමාගෙන් දැනගන්න වෛද්‍යතුමත් එක්ක බොහෝ වැදගත් සාකච්ඡාවක් තියෙනවා ඉදිරියට අරන් එන්න ඒ සාකච්ඡාවෙන් හමු වෙන බලාපොරොත්තු වෙන අදට අපි රෝහලේ ඉඳන් සමු ගන්නවා තව දවසක මීට වැඩිය මං හිතන්නේ රෝගීන් ප්‍රමාණයක් වැඩි කරගෙන මීට වැඩිය සුවදායක පණිවිඩයක් රටට මීට වැඩිය වැදගත් පණිවිඩයක් මං හිතන්නේ හෙළ වෙදකම ගැන පාරම්පරික වෙදකම ගැන ධනාත්මක පණිවිඩයක් ඔබට රටට ලෝකෙට අරන් එන්න පුළුවන් වෙයි අපිට ඒ විශ්වාසෙත් එක්ක අදට අපි සමු ගන්න වේවි ස්තුතිවන්ත වෙනවා ඔබතුමා මම පොඩි උදා ආරාධනා කරනවා දවසක් කැවිලා නවතින්න මේකේ विशेष कैम मेसिया विशेष कैम वेला धनुष्क एक कमेंट्स दान करती रहत मांग किया ने याला था मैं वो वैटी पुरो मकान ने याला खाला लेडे बैठो अबे मांग में वादी ला खाला याला शक्ति दी ला निरोगी कर याला खाला लेडे बैठो बस मांगे ना मैं मकान निरोगी बैठो ये ला मांगे ना मां बेहत ते ना याला मांगे ना कहूँ तो बेहत ती है ना मांगे ये वादी ने ठीक है धनुष्क मेरा से मिनसु विंदवर वाली लस्सन गैनी अद्यक्का तिंदवर කෙල්ලෙත් පාර ගියත් ඉඳවනවා කොල්ලෙත් පාර ගියත් ඉඳවනවා හරි එතකොට කැම වේලක් දැක්කත් ඉඳවනවා වාහනයක් ගත්තත් ඉඳවනවා ඉතින් අපි විඳවන ඉන්න අනිත් උන් නෑ විඳිනවා හරි මමත් විඳිනවා දර්ශක හොන්දට මම විඳිනවා ඒ නිසා මම හොන්දට කණ්ඩ දෙනවා දැන් මොනා මෙච්චර මේ හදලා දර්ශක මේ මේක අපි තියනවා අද විශේෂ කැම එක මේක මේ තියෙන්නේ කුකුල් මස් දාලා බාස්මති හාල් වල දාලා බිරියානි මේක අදර විතරක් විශේෂයෙන් හැදුවේද නැත්නම් රෝහලේ සාමාන්‍යයෙන් අපි හිටපු ගමන් දෙනවද අනුශීලක හරිද එතකොට මේකට දාලා තියෙන කිරි ඒවා විහෙත් දාලා හදලා තියෙනවා අයනකෝ කන්න හරිද ඊගාවට දනුෂ්ක මේ උඩ රටට ආවේනික වෙච්ච කෑමක් තියෙනවා පොලොස් සම්බුද අතරම සුවඳෙද්දි කටට ගැලවෙනවා ඒක ඉතින් ආය හංගන්න දෙයක් නැහැ පොඩි මේක උඩ රටට ආවේනික වෙච්ච පොලොස් සම්බුද හැබැයි මේක බටහිර වෛද්‍යුරු කියන මේක කන්න එපා කාපම කොලෙස්ටරෝල් හැදෙනවා පොලොස් කෑම කොලෙස්ටරෝල් හැදෙනවද වෛද්‍ය ඒ කියන්නේ පොල් කිරි වැඩියෙන් දානවනේ අපි කියන පොලොස් ඛණ්ඩ පොලොස් වල තියෙන හොද්ද ඛණ්ඩ එපා ඒ හොද්දේ තමයි ඔක්කොම ටික තියෙන්නේ පොලොස් කෑල්ල ඛණ්ඩ බය නැතුව හරි එනකොට දනුෂ්ක මේ පොලොස් එක මේ තියෙනවා මේ අදි රුධිර පීඩනයට හොඳ කෑම කංකුම් කංකුම් ඩෙවල් එකක් තියෙන්නේ ඛණ්ඩ ආසයි හරි ඊගාවට තියෙනවා දනුෂ්ක මෙතන අපි සලාද එකක් හදලා තියෙනවා ඊට අමතරව තියෙනවා මේ වැව් මාළු බෙදලා තියෙනවා ඈ මේක වැව් මාළු බෙදලා තියෙනවා දනුෂ්ක මම මගේ පළවෙනි වීඩියෝ එකේ මම කිව්වා නේද මම මස් කනවා කියලා කුකුල් මස් හැර හැබැයි මට මේක අද කන්න බෑ මේක කුකුල් මස් තියෙන මේක තියෙන ඌරු මස් හරි මේ තියෙන ඌරු මස් එක නිකත් හදලා තියෙන්නේ හොඳට බෙහෙත් එහෙම දාලා වෛද්‍යතුමනේ ඔබතුමා මෙතන ඉඳන් මීට කලින් කිව්වා දවසර තුන් පාරක් බුදුන් වදිනවා කියලා. එහෙම කෙනාම දැන් මේ ඌරු මස් ව්‍යංජනක් පෙන්නනවා. බුදුහාමුදුරුවෝ කොහෙද කියලා තියෙන්නේ මස් කන්න එපා කියලා. මට කවුරු තියෙනවද කියන්නේ මේ ප්‍රාණඝාතය තියෙනවා. මම මරන් කන්නේ ඈ කොහෙද තියෙන්නේ මස් කන්න එපා කියලා. ඈ මං අහන්නේ එච්චරයි. කවුරු හරි ඉන්නවනම් ගේන්න මට පෙන්නන්න මෙතන තියලා තියෙන බුදු ප්‍රජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මාංශ අනුභව කරන්න එපා කියලා. වැරදි ආදර්ශයක් වේද ඔබතුමා මෙහෙම උරුමස් පෙන්නලා උරුමස් අනුභව කරන්න කියලා. අනුෂ්ක කඩවල් වල එල්ලලා විකුණන්න හොඳයි මස් ගාත් පිටි. මම මේක කදලා උයලා මිනිහෙක් නිරෝගී වෙන්න ශක්තිය වෙන ආහාරය චීන වැඩිපුරම කන්නේ උරුමස්. ඒක තමයි උන් යෝධයෝ වගේ වැඩ කරන්නේ. අපේ උන් කණ්ඩ දෙන්නේ නැහැ ඔක්කොම වහලා වහලා දීලා. සමහරු කියනවානේ කොලෙස්ටරෝල් හැදෙනවා තෙල් හැදෙනවා විස බීජ වැඩි. එහෙම මං කියන්නේ සමාජ මතයක් තියෙනවා. ඉතින් හැදෙනවා. ඉතින් මේකේ තෙල් ලයින් කරලා පිවලා තියෙන්නේ. ඉතින් කන් මයිල් කන්න ගන්නෑ නේද? දැන් ඊළඟ වැඩසටහනේ මට ඊළඟට රෙසිපි ප්‍රෝග්‍රෑම්යක් කරන්න වෙනවා. කන්න කොහොමද හදන්නේ? මම හදලා දෙන්නම්. මේ හදනකොට මේ ඉන්නේ අපේ කෑම හදන මහත්මයා, මූර්ති මහත්මයා. ඉතින් මේ මම කෑම හදනකොට ළඟ ඉන්නවා. ඉතින් එතුමාට රසට හදලා දෙන්න. ඈ ඉතින් මම හැමදාම ඌරුමස් කන මට එන කොලෙස්ටරෝල් ඇතුළේ මැරෙන්න බෑ. ඉතින් ඒවා අයින් කරලා කන්න. ඌරුමස් වලට වඩා භයානකයි කුකුල් මස්.
ඒක දැනගන්න ඒක පුළුවන් නම් ප්‍රචාරය කරන්න හරි ඒ කුකුල්ලට ගහන දවස් 28යි තියාගන්නේ ඒ ගහන ඉන්ජෙක්ස් ඒ ගහන බෙහෙත් එක අධිසාන්ද්‍රණය කරන ඒ නිසා බය නැතුව උරෙක් ගන්න හැබැයි දුවන සත්තුන්ගේ වෑ ඒ කියන්නේ ඒක එතකොට කවුරු හරි මට කියයි මේක මෙහෙමයි කියලා කමක් නැයි දනුෂ්ක කියන එක කියමුද මේකේ ඉන්න කට්ටිය නිරෝගී වෙලා එළියට යනවා නම් මට එච්චරයි දනුෂ්ක එතකොට මේක තියෙන්නේ අපේ කෙසල් ගේඩි ඊගාට වරක් අපි දෙන්නේ වරක් ඉතින් මොකද මේ වෙස්ටර්න් එකේ ගිහිල්ලා අපේ ඊස්ටර්න් එකත් එන්න බෑ අපි එදේකුත් ඒවලේ ඒවත් එන්න ඕනේ ඉතින් වරක වැල වරක අපේ උන් හැබැයි වැඩිපුරම කන්නේ වැල වරක නෑ දැන් ඒ නිසා මේ වැල ගෙඩියක් මට හොයාගන්න නැතුව මොකද කාලා නෑ අනිවරක මේක අනිවරක හරිද සුවඳ එනවා ඒ නිසා මේ අපේ උපන් දිනේ සමරණේ මේ තව යහපත අඹ හා මේක අඹ 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 ඇඹුලක් චට්නියක් හදලා තියෙන අඹ ඊගාවට මේක අල මේක සම්පූර්ණ මම හිතන්නේ මේ අර දේශීය කෑම වේලක් නෙමෙයි ඔව් බටහිර කෑම වේලක් දේශීය කරලා තියෙනවා කෑම එකක් මොඩ් කරලා තියෙනවා ඔව් කෑම එක මේ ඔක්කොම බෙහෙත් ජාති දාලා තියෙන හදලා තියෙන දනුෂ්ක ඉතින් බය නැතුව කන්න බෙහෙත් කියන රසකාරක නෙවෙයි නෑ නෑ කිසිම රසකාරකයක් දාලා නෑ මේක හොඳ ඖෂධ දාලා මේ මේකට දාලා තියෙනවා ගංජා ඇට සමාපි කෑම වලට දාලා හදලා शक्ति वैडी संपूर्ण तीन अनावश्य मेदे दहने अयंकरोड़ अति रुद्रपीडने पालने सीनी पालने अभी उपाधि समय दी මේකේ ඉන්න කට්ටිය දන්නවා මම කොහොමද කණ්ඩ දෙන්නේ කියලා. ඉතින් ඒ නිසා එයාලගේ ශක්තිය කොහොමද කියනවත් එයාලා දන්නවා දනුෂ්ක. මොනවා කරන්නත් නැගිටලා ඉන්නවා. ඒකට බනින්න හරි මේ දැන් අපිට බැනලා කමෙන්ට්ස් දාන්න හරි උගේ ඇස් දෙක පේන්න එපා. ඉතින් ඒ නිසා මේ මම පෙන්නන්නේ ඒක. කාලා බීලා ඉන්න හොඳට. දනුෂ්ක අපේ රටේ මිනිස්සු කරන්නේ වැඩිපුරම බයින එකනේ. වැඩිපුරම කරන්නේ කාගේ හරි වැරද්දක් හොයන අඩුපාඩුවක් හොයනවා. හැබැයි මම ඔය කියන අඩුපාඩු හොයන එවුන් පුළුවන් නම් ඒ පුජ්‍යලයක අඩුපාඩුවක් නැහැ කියලා පෙන්නන්න ඕන. අපි ගලක් ගහන්න ඕන කාට හරි අපේ වැරද්දක් නැත්තම් විතරයි දනුෂ්ක. අපිට වැරදි තියාගෙන අනුන්ට ගල් ගහන්න බෑ. ඒකයි. ඒ නිසා අපි නිවැරදි වෙන්න තමන් හරියට හදාගෙන කන්න අර කතාවක් තියෙන බල්ලා කන්නේ පිදුරු කන්නේත් නෑ කනගුණාට දෙන්නේත් නෑ. ඒ නිසා හොඳට කන්න. ඕන දෙයක් කන්න. මේ දනුෂ්ක මෙතනින්ම බෙදාගෙන වාරි කන්න. බොහොම ස්තුතියි. එන්න අපේ අධ්‍යක්ෂ ඩිරෙක්ටර් මණ්ඩලයේ තින්න. එන්න කට්ටිය රෝගී ඉන්නේ. අද එන්න. කොහෙන්වත් හම්බෙන්නේ නැති කෑම වේලක් අද. එන්න එන්න. අනේ මේ කට්ටිය රෙන්න කියන්නේ.